අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අවසේ ධර්ම දේශනාව සඳහා ඉරාව ගන්නේ බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempat වෙමු tempat කරලා සාදුකාරයක් පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අදුක්ඛම සුඛාය කෝ ආවුසෝ විසාග වේදනාය අදුක්ඛම සුඛාය ආවුසෝ වේදනාය අවිජ්ජා ප්‍රතිභාගෝ තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපියේ පිටුල වේදල සූත්‍රයේ ඒ සම්දින්නා තිරිනාංශෙත් විසාක උපාසකත් අතර වේදනාව පිළිබඳව කරගෙන ගිය දෙබස සාකච්ඡාව ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල තමයි දවසේ මාතෘකාවට ගත්තේ. ඒ අනුව ගොඩාක් අපි සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය ජීවිතයක් නොදකින අහන්න නොලැබෙන වේදනාව පිළිබඳ තොරතුරු ටික අපි ඉදිරිපත් කරගත්තා. ඒක විශේෂයෙන්ම කායानुපස්සනාව පිළිබඳව පරිචයක් ඇති නැත්නම් කායानुපස්සනාවේ දැක්කින සතිය පිළිබඳව පිරිච්චිගතයකට පත්වෙච්ච කෙනෙකුට ඊගාවට හම්බ වෙන අභියෝගෙ ඊගාට හම්බ වෙන පාඩම්පන්ති කියලා කියන්න පුළුවන්. ඒක අපි විඳීම කියලා කියනවා. ඒ කිය විඳීම් ශේෂ්ත්‍රය රූප ධර්මයක් නෙවෙයි, එතන තියෙන්නේ අරූප ධර්මයක්. ඒ නිසා රූප ධර්මයේ හරහා අල්ලන්න කියන්න පුළුවන් දෙයක් හරහා සතිය පිහිටුවාගෙන ඒ වඩන ලද සතිය අරූපී ධර්මයකට යොදවන පළවෙනි අවස්ථාව. එව නැත්තම් නාම ධර්මෝලි ඉස්සලම සඳහන් වෙන්නේ වේදනා චෛතසිකේ. මේකට අපි චෛතසික කියලා කියන්න පුළුවන්. ඒ විදිහට චෛතසික තුනක් සඳහන් වෙනවා වේදනා සංඥා චේතනා කියලා. ඒ චෛතසික තුන ඇතිකන ප්‍රභාවේ විදියට විඥානේ සඳහන් කරනවා. එතන මේ චෛතසික තුනත් හිතක් විඥානේ කියන හිතක් මේ හතරම නාම ධර්ම වලට වැටෙනවා. ඉතින් ඉබත හරිසියු. ඒ නමුත් මේ සර්වචන වහන්සේ වගේ ඒක ගැන කතා කරපු වෙන සාස්ෘණ වාචනමක් නැහැ. ඒක හරි පුදුම විස්තියට විස්තර කරලා තියෙනවා. එදා මේ දයතුර කාටකට එක අභියෝගයට ලක් කරන්න බැරි තරම් විස්තර විභාගයක් තියෙනවා. ඉතින් ඒ විස්තර විභාගයට යන්න සුදුසුකම තමයි ඒ කායනපසනාව හරහා ලබන්නේ. ඉතින් කායනපසනාව කරන ගියාට පස්සේ අපි අර ඊයේ තියෙන ටික පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් මේ දුක් වේදනා පිළිබඳ අලුතෙන් බලන්න කියනවා. අපි සාමාන්‍යයෙන් නුදුකින් නොපතන් කියන කයිසිකේ නොලැබීවා කියලා පතන දුක් වේදනාව සති ආලෝකයට ලක් කරනවා. සති ආලෝකයට ලක් කරගන්න අමුතු ප්‍රශ්නයක් අහන විසාක උපාසක ධම්මදින තිරනාසික ආර්යවනි මේ දුක් වේදනාවේ සැප දුක දෙක මොනවද කියලා. ඉතින් ඒ කියන්නේ මේක ඉස්මතු කරලා පෙන්වන්න හදනවා අපි කප්සනින්ම පයි කියලා විශේෂ කරන දුක් වේදනාවේ හොඳ පැත්තක් තියෙනවා කියලා. එතකොට විසාක උපාසකගේ ප්‍රශ්නෙට අපිට පේන මේ තීරමක් ඇති ප්‍රශ්නයක් වගේ දුකේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. ඒතර කියනවා දුක් වේදනාව හට ගන්නකොට සහ පවතිනකොට ඒක දුක් තවන නපුරු ගතියක් තියෙනවා. නමුත් ඒකේ පහවි යෑම සපක්. ඉතින් ඒක බොහොම තර්කයට ගැලපෙන උත්තරයක්. ඒ නිසා අපිට මේ බණ ඇහුවට පස්සේ අපිට නూరు නපුරුදු නැත්තම් නපුරු අධීමක් වේදනාවක් කියනවනේ මේක පොඩක් බලන් හිතෙනවා. මේ වේදනාව අවසාන වෙනකොට සපක් වෙනවද කියලා. ඒ කියන්නේ දුක් වේදනා හරහා යන්න ධෛර්යයක් ලැබෙනවා අපිට. දුක් වේදනා හරහා යන්න පෞෂත්වයක් ලැබෙනවා අපිට. හැබැයි හරි අමාරුයි. දුක් වේදනා වෙනකොටම අපි වියලිලා, විහෙස වෙලා, වියකිලා මිලාන වෙලා ඉවරයි. ඒ මිලාන වෙලා නිසා අපිට මුලමැද දෙක බලාගෙන අවසානේ දක්වා ඉන්න තරම් ඉවසීමක් නැහැ. නමුත් මේකෙන් පොඩි කුතුහලයක් දනවනවා. දුක් වේදනාව කියලා විසිකරන්න එපා. ඒක මුල්ටික පැංගිරි ඇඹුලයි තිත්තයි ව කාගෙන යන්න මෙල්ලිගෙඩියක් වගේ කාගෙන කාගෙන ගියාම අන්තිමට පැණි රසක් ඉතුරු වෙනවා වතුර ටිකක් අරගත්තත් පැණිලයි. අන්න එහෙම ගතියක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ කුතුහලය හරහා
මේ ඇති කරන කුතුහලයේ හරහා නැත්නම් මේ හිතට දෙන උත්ප්‍රේරණයේ හරහා සුඛ වේදනාවේ සැප දුක දෙක පිළිබඳව අවධානය යොමු කරනවා. මෙතන කියනවා සුඛ වේදනාවේ හට ගැනීම සහ පැවතීම සුඛයි නැත්නම් මිහිරි ප්‍රණීතයි ඒක වෙන්වීම වියෝග ක්ෂයවීම වැයවීම දුක. එතකොට අපි මෙතෙක් කල එක අඳින්ම සැප හොයාගෙන ගිය කෙනාට තේරෙනවා අපි හොයපු හැම සැපක්ම කරලා තියෙන දුකේ. අඩු ගානේ අපි අහලවත් නැහැ. ඒ නිසා සැප හොයනවායි කියලා කියන්නේ දුක හොයනවායි කියන එක. මෙන්න මේක දැක ගන්න ආසලුව භවනා කරන්න යනකොට අර කාරණාමයි දුකේ ඉගෙනගත්ත කාරණාමයි සැපට දැබ බැලුවොත් මූල ධර්ම වශයෙන් සමානයි. ඉතින් එතකොට අපේ ජීවිතයේ තියෙන තද බල ආතති අසහනවලට මේකෙන් මූල ධර්මමේ උත්තරයක් ලැබෙනවා. අපිට පුළුවන් නම් මේක ක්‍රියාවත් කරලා බලන්න. එතකොට අර කායanusasanaට වැඩිය එහාට යන්න ඕනේ. මේකට අපි කියනවා සැප වේදනා සහ දුක් වේදනා එනකොට සූදානම් මනසින් ඉන්න. සූදානම් ශරීරයෙන් ඉන්න. ප්‍රඥාඥස් එහෙම නැත්නම් සමාධිලාවට මේකට සමානාර්ථ දෙන්න පුළුවන් අප්‍රමාදී කියලා. එනකොට කලබල වෙලා තක්මුක් වෙන්නේ මුල දුක් වේදනා කෙනකොටම එකට කඩාපනින්න යන්නේ. සැප වේදනා කෙනකොටම සිප ගලඳ ගන්න යන්නේ. මේ දෙන්නගේ නැත්නම් මේ වේදනා දෙකේ දෙස්පරලිය කොතනදීද සිද්ධ වෙන්නේ කියන බැල්ම ඒකට විපස්සනා කියලා කටහඬ කියන්න පුළුවන්. වේදනාව හරහා යමක් මෙතන කියනවා. ඉතින් මේ දෙකට යෝගාවචරයේ අදුවාංශක්පන් වේලාවක පරියංක වේලාවක දාලා බැලුවොත් ඒ යෝගාවචරය ගිහිල්ලා හැප්පෙන මේ කියන මේ නూరుණු පුරුදු විප්ලවීය පෙරළියට නැත්තම් පරිණාමයට නැත්තම් විපරිණාමයට එහා ගිය තවත් එක ගිහිල්ලා හැප්පෙනවා. ඒ මොකද්ද අපිට එනේන වේදනා සැප හෝ දුක් වශයෙන් දාලා අපි මෙනෙහි කරනවා කියලා හිතමු මුණ දෙනවයි කියලා. ඒකට වෙනවා ගොඩක් වෙලාවක මේ සැපට දුක දාන්න බැරි මැද තියෙනවා. අහු වෙලාවම නැහැ. මේ විශාල ප්‍රදේශයක් එහෙම ඇත්තේ නැහැ. يعني නම දාන්න බෑ. මේ දුකද සැපද කියලා කළු සුදු වශයෙන් නම් කරන්න බැරි. තියෙනවා ඒකට වේදනා කියන එක දාන්නෙත් නැහැ අපි. අපිට හම්බ වෙනවා තරක් වේදනා තීර්ථෙයි දෙපැත්තෙන් පාඨ කරන එනකොට මේක වේදනා මිසක් මේක වේදනා දුක කියලා මැද හරි විශාල ප්‍රදේශයක් ඉතුරු වෙනවා. මේක වේදනා චෛසිකයට වැටෙනවාද සැපට වැටෙනවාද දුකට වැටෙනවාද කියලා. ඉතින් මේක හරි මේ මන්මත් කරන සුළුයි. ඉතින් ඒක නැති කරන්න විසාක උපාසක ඒක ප්‍රශ්නයක් කුසින් ඉදිරිපත් කරනවා. ආර්යවනි මේ අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඒක හරීම දාර්ශනිකයි. අර දෙකට වැඩිය බොහෝම ගැඹුරින් කියනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවායි කියලා දන්නවනම් සැපයි. එහෙම දෙයක් නොදැනීම දුකයි. අපි ගත කරන ජීවිතේ වැඩි වේලාවක් සිංහල බෞද්ධ වේවා භාවනා කරනවා වේවා නොකරනවා වේවා සතුම් මරනවා වේවා හොරකම් කරනවා වේවා ගෝකලාටිනේ අදුක්කම සුඛ වේදනායි. මේක අපි චින්තන වලින් එහෙම නැත්නම් ප්‍රපංච වලින් එහෙම නැත්නම් අපි කතන්දර වලින් පුරවගෙන ඉන්න මිසක්කා ඒ අදුක්කම සුඛ වේදනාව දෙන වෙලාවට අපේ හිතට ඒ කිසිම සැප දුක කියන අන්ත දෙකට වැටෙන්නේ නැහැ. මෙන්න මේක පිළිබඳව තියෙන නොදැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ පිළිබඳ දැනීමක් තියෙනවා නම් වැඩි වේලාවක් මිනිස්සෙක් වශයෙන් මනුස්සත්ව ප්‍රතිලාභය ලැබිච්ච ඕනම කෙනෙකුට වැඩි වේලාවක තියෙන මේ සැප දුකක් නැති එකක් මේක දැන ගැනීම පවා සැපක්. නොදන්න ඉන්නවනම් දුකක්. ඉතින් මේ තැනට ගෙනියන්න තමයි උසාවපාසකතුමාට ප්‍රශ්න පිළිවෙල අහන්නේ අපි මේ මතක් කරගත්ත එක. ඊට පස්සේ ආන මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද කියලා කියනවා අවිද්‍යාව. යම් කෙනෙක් අවිද්‍යාව තියෙන තාක් ඒ කෙනා මේ අදුක්කම සුඛ වේදනාව පිළිබඳ නොදැන එයා මේ සැප කියන පුංචි කොටසක් අල්ලන මුළු ජීවිතේම කැප කරනවා. කොච්චර කැප කරුවත් ඉවර වෙන්නේ දුකේ. ඒක නිසා මේ අපොත් ලියනවා උපදෙස් දෙනවා নানা ආකාර දේවල් කරාට කක්කොට බණක් තමයි මෙතන යන්නේ. වැඩි බණක් යන්නේ. ඒ කියන්නේ මහේකු වැද්ද වෙලා දරුවන් උගන්වන ශිෂ්ටාචාරය.
දරුවනේ ඔහොම හැදිලා බෑ මිනිස්සෙක් වෙන්න බලපං ශිෂ්ටාචාර වෙන්න බලපං මහත්ෙක් වෙන්න බලපං උඹල වැද්දනේ කියලා මේ දරුවන්ට දොස් කියන ඉතින් මහා එකක් වැද්දා මහා එක තමයි මේ බණ කියන්නේ ආදි තියෙන බණ වලට වැඩි බණ කියලා කියනවා අත්දැකීම නැති දෙයක් ගැන දරුවන්ට උපදෙස් දෙනවා හොඳ කියන එක දන්නේ නැහැ එන විදිහට කියනවා නම් මේ අවිද්‍යාව කියන්නේ යමක් දැනෙන්නේ සැපර දුකට වැටෙන්නේ නැති කොටසක් ආපුවාම ඒක පිළිබඳ තියෙන අවිද්‍යාව ගැන මේ අද කියන තාක්ෂණ යෝගේ මොනම දෙයක් හිතලවත් නැහැ දැනිලත් නැහැ දන්නෙත් නැහැ. අන්න ඒක පිළිබඳ තියෙන මේ අවිද්‍යාව අපි ගෙනියනවා අමුතුම මානයකට මේක තව කෙනෙකුට තව කෙනෙක් පෙන්නුවොත් නින්දාවක් වෙනවා. මටම මම අවබෝධ කරත් හීන මානයකට වැටෙනවා. ઈચ્છා බංගත්තයකට වැටෙනවා. නමුත් මේක භාවනාවේ දියුණුවක් කියලා පෙන්නොත් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා දුන්නොත් ඒ ආර්ය පරිශ්‍රයෙන් කැමති කෙනා පිට උනාට මේක ඇත්තක් කියලා තේරුම් ගන්න. එතකොට එයා උත්සාහ කරලා බලනවා සැපේනකොට සැපයි සැපයි කියලා මෙනෙහි කරනවා. දුකේනකොට දුකයි දුකයි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ඒ දෙකට නැති වෙලාවට අවදි වෙනවා. හරියට හන්දෑවේ රෑ වෙලක් තරම් කියනවනම් අහස බල්ලා මේක සිකුරුතරුව මේක අරතරුව මේ තරුව කියලා බල බල ඉඳලා කියන මේ තරු දෙකක් නැති තියෙන අවකාශය මොකද්ද කියලා කවදාකවත් හදාරලා නැහැ දන්නෙත් නැහැ දැකලත් නැහැ. දකින්නේ තරු විතරයි. මොකද මේ තරු ඔක්කොම රේඛියක් දාලා එක පැත්තට ලොක් කරුවොත් අවකාශයේ ආහසි සීල පහක්වත් වහන්න බෑ. ඒතුරු විශාල ප්‍රදේශයක තියෙන හිස්තනක් කිසි කෙනෙක් ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් කියලා කිව්වට අතරමැද තියෙන එක ගැන හින්දු කියන්නෙත් නැහැ හොල්මන් තමයි. එහෙම කියනාම හොල්මන්. ඉතින් මේකට අවධානය යොමු කරුවොත් එතකොට මේ තාරකා විද්‍යාඥයා දන්න ඔක්කොම 100% දැනගතත් මොකද දන්නේ මුළු එකෙන් 5%. අඩුවානේ ඊට ටික දන්නේ නැහැ කියලාවත් දන්නේ නැහැ. දැන් අපිට පුළුවන් තාරකා විද්‍යාව දන්නෙත් නැහැ. නමුත් අපි දන්නවා මොකක් ඔක්කොම තොරන් ගහන්නේ ඇති දෙයට විතරයි. මෙතන අතරමැද නැති දෙයක් තියෙනවා. මේ අවකාශයේ පන්නලා නෙමෙයි ඔක්කොම ඉගෙන ගන්න. ඉගෙන ගන්නුලේ ඒක මානව ඉගෙන ගන්න පැරණිම කලාවක් කියලා. ඒ නක්ෂත්‍ර විද්‍යාව ආයුර්වේද විද්‍යාවේ පැරණි කලාව. ඒකේ දන්නේ කොච්චර පොඩ්ඩද කියලා. එතකොට මේ අතරමැද තියෙන අවකාශයට හිත දාලා බැලුවොත් අනාතයි අසරණයි. ඒක නිකන් අතරමං වීමක් වශයෙන් තමයි පේන්නේ. මුත් මේකට මේක තමයි අවිද්‍යාව විශාලත්වය. මං කොච්චරක් මේ අවිද්‍යාව පිළිබඳ දැනගන්නා සුළු ගතියක් එහෙම නැත්නම් එළඹ සිටි ගැටියක් තියෙනවා නැත්නම් සතුටුමත් වෙනවද කියලා බැලුවොත් එතකොට අහනවා මේ අවිද්‍යාවට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද විද්‍යාව කියලා කියන්නේ. මේ ඔක්කොම දන්න තාරකා විද්‍යාඥයවව දන්නේ මුළු ආසේ අහසෙන් මේ 5% 2% තොගේ ගාණක් විතරයි. මොකද දරුවෝ ඔක්කොම එක තුරත් ඉතරයි කියන්නේ. ඉතුට්ටි ගැන මොනවද කතාව? මේ විදිහට රූප ගත්තත් වේදනා ගත්තත් සංඥා සංස්කාර විඥාන ඔක්කොගෙම පේන්න තියෙනවා අපි දන්නවයි කියලා කියනවනම් අර අපි ධර්ම සාකච්ඡාදී මතු කරා වගේ හිතා ගන්න පට්ටම් ගහපු කරත්තරෝධයක් තියෙනවා කිය. ඒ කරත්තරෝධය පෙරලෙනකොට මුළු කරත්තේ අදගෙන ගියාට මුළු කරත්ත පරිධියෙන් 100 දෙකේද පොළවේ වැදිලා තියෙන කියලා පොඩ බලන්න. අනික සියල්ලම ඒ කරත්තේ කැඩෙන්නේ නැති විදිහට ලයින්මන්ට් එක අරගෙන දෙන්න සම්බන්ධය දෙනවා මිසක් ආ පොළවේ වැදිලා තියෙන මුළු කරත්තෙන් මින්න මිච්චර පොඩි කොටස ස්පර්ශකයේ කියන එක උගන්වනකොට ජ්‍යාමිතිකේ කියලා දෙනවා ස්පර්ශ කරන්නේ වෘත්තයකට ස්පර්ශ කරපන් එක ලක්ෂය. ඒ වගේ ලක්ෂ ලක්ෂකට වැඩිය තියෙනවා පරිදි සම්පූර්ණ ගත්තහම එතෙන් තමයි වැඩේ වෙන්නේ. ඉතින් ඒකට අපි රෝධය පිළිබඳව දන්නවයි කියලා කිව්වට මේක කොච්චර පොඩකින්ද වැඩේ වෙන්නේ. ආන්නේ විදිහට මේ තමන්ගේ අවිද්‍යාව පිළිබඳව හදාරනකොට අර අනිකුත් චෛසික හරහ සංඥාව හරහ සංස්කාර හරහ මේක පොඩ්ඩක් තා විස්තර කළ දෙන්න පුළුවන්. මොකද නිවන් දකින්න ඇත්තෝ මේ රූපය ගිවං කරලා නැත්නම් රූපේ සත්‍යයට ලක් කරලා නැත්නම් කායන පස්සනා දිනු කරපුවාම සමහරු කි චරිත වේදනා වහරා තමයි නිවනට යන්නේ. තව සමහර ඉන්නවා සංඥා වහරා වේදනා මේ සංඥා වහරා නිවනට යන්නේ. තව සමහරක් අත් ඉන්නවා සංස්කාර වහරා. ඒ නිසා කායන පස්සනාව ගිවං කරාට පස්සේ චරිත තුනකට නාම ධර්ම තුනකට මේ සමූහෙ බෙදිලා යනවා. ඒකට වේදනාව
විඳීම් ශේෂයට යන කට්ටිය ඔය සාහිත්‍ය එහෙම නැත්නම් මේ විඳීම් ශේෂයේ පිළිබඳ විශේෂඥ තත්ත්වයටපත් වෙනවා. තව සමහරක් ඉන්නවා ඒ වටේ ඉච්චර කැමති නැහැ. එයා sannivedanayete සංඥාවලට නම් තැබීමේ සහ ලැබූ නම් වලින් හඳුනා ගැනීමේ දක්ෂකමක කොම්පියුටර් සාහිත්‍යයේ තියෙන තනිකරම සංඥා ගොඩක. ඒ වටේ දක්ෂ වෙනවා. තව කෙනෙක් ඉන්නවා සංස්කාරයක නිර්මාණශීලී ගෘහ නිර්මාණ කරනවා, නැත්නම් නිර්මාණ හදනවා, ප්‍රතිබිම්බ හදනවා, සකස් කරනවා නිර්මාණශීලී. ඉතින් මේ ජීවිත තුනකට කැඩෙනවා. අනිත් තුනකට කැඩෙනකොට තුනම වේදනාදිගේ සංඥාදිගේ සංස්කාරදිගේ කියන මේ තුනින්ම දඟලන්නේ එයාට තියෙන අවිද්‍යාව ප්‍රමාණයට තමයි. අවිද්‍යාව තියෙන කෙනාට මොනම විදිහෙන් නිකන් ඉන්න බෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි භාවනා කරලා දැන හෝන දැන ගිහිල්ලා අදුක්කුකේට ආවට පස්සේ මොනක්ක දැනෙන්නේ නැත්නම් ගියාම අපිට බුදු අසහනකටපත් වෙනවා නේද? මේ මහා පාළුවක් දැනෙනවා. මහා කම්මැලිකමක් දැනෙනවා. මහා එපාවීමක් දැනෙනවා. උන් තනින් උසල විසිකල දාන්න පටන් අර ගන්නවා. ඒකත් අපි තියෙන මොනම හැකියාවකින් හෝ අපි ඒ අපිට ඉන්න බැරි කඩිගායට අර්ථකථනයක් දෙනවා. මේ අර්ථකථනය තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් අපි මේක දැනගෙන මූලධර්ම දැනගෙන මේ අදුක්කම සුඛය ආවට පස්සේ ඒක දැනගැනීමට හුඟක් වෙලාවක ඉන්න ඕනේ. ඔකේ ඉක්මෝල වෙන දෙයක් අල්ලන්න යන්න එපා. ඕකෙම වැඩි වෙලා ඉන්නවා කියන එකට හොඳ ලස්සනට තපස කියලා කියන්න පුළුවන්. එතෙන් තපස් රකින්නවා කියන්නේ. අදුක්කම සුඛය වෙන්කල් හඳුර ගන්නවා කියන එක මහ විශාල ගමනක්. ඒක ආවට පස්සේ එතන ඉන්න බැරි නා. කඩිගාය නා. සලුවක සදාල්ල නැගිට දුවනවා නා. යට කවදාකවත් ඒ අවිද්‍යාව ප්‍රමාණ කරගන්න ලැබෙන්නේ නැහැ. එතකොට යට ඉන්න බැරියයි බැරි වේදනා සංඥා සංස්කාර කියන මොකකින් හරි මෙයා ගතනවා. මෙයාව මෙයාට පොඩි පොඩි දුරුකම් ඉන්න පටන් ගන්නවා. ඒකට ඕකට මෙහෙම කරලා, ඕකට මෙහෙම කරලා, ඕකට මෙහෙම කරපන් කියලා ඒ එන කුප්පණ ගතිය තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ අදුක්කම සුඛය දැකලා කිපෙන්නතු ඉන්න පුළුවන් නම්, නැලියන්නතු ඉන්න පුළුවන් නම්, යමක් නොකර ඉන්න පුළුවන් නම් අර තේරෙ පටන් ගන්නවා කොච්චර අසහනයක්, කොච්චර අමාරුවකට අපිපත් වෙනවද ඒ තාක අවිද්‍යාව තියෙනවා. ඒස අවිද්‍යාව ඉගෙන ගන්න අසලුව සැප වේදනා වශයෙන් දැන දුක් වේදනා වශයෙන් දැනගෙන ඒ මොනක්වත් නැති අපි කියන පාළු තැනක් කියන නැත්තම් අනන්තය කියලා කියන අපි කියන සීමා මායියාවල් නැති බවුන්ඩ්ලස් තැනක් කියලා අපි කියන විස්තර කරන්න බැරි තැනක් කියලා මෙන්න මේ තැනට ගිහිල්ලා ඉවරලා යමක් නොකර ඉන්න පුළුවන් හැකියාවට හැකියාවෙ එන්න එයාට සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ, මාන්නේ නැති වෙන්න ඕනේ, තෘෂ්ණාව නැති වෙන්න ඕනේ. මේ තුනේ මොකක් හරි තිබුණොත් ඒ තියෙන කුප්පන ගතිය නිසා, ප්‍රවිෂණ ගතිය නිසා එතන ගියාට පස්සේ මම දැන් මේ කිරොත් හොඳයි, මේ කිරොත් හොඳයි, මේ කිරොත් හොඳයි කියලා රහසකුත් එකක් යෝජනා ඔළුවට එනවා. ඒ හැම එකක්ම කුප්පන සුළුයි. අර කියන විවිධකේ නැති කරන සුළුයි. මෙයාට හිතෙන්නේ මට මේ බෙල්ලෙන් උඩ පණ තියෙන තාක්කල් උඩ නිකන් ඉඳලා බෑ මොකක් හරි කරන්න ඕනේ. එකමගේ දැනුම හෝ නිර්මාණශීලීත්වය හෝ ප්‍රගතිය හෝ මොකක් හරි මුවාවෙන් ඇවිල්ලා මේ නලියන නලියවිල්ල දිහා බලන හිටියොත් ඒ දේට දෙවැන්නේක් සම්බන්ධ නැති බව තේරුම් ගත්තොත් ඒ දේ ඊට කලින් සැලසුම් කරපු එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. සංකත වූ පටිච්ච සම්පන්න වූ දෙකේ මාව අවසල දාන. ඉතින් මෙයා ඒ වෙනුවට එක චිත්තක්ෂණයක් තව ඉන්නේ. තව එක චිත්තක්ෂණයක් ගිල කරන දයක් කරන්න කියලා බැලුවොත් යාට තේරෙන පටන් ගන්නවා ඒ අවිද්‍යාව අදුක්කම සුඛ වේදනා මුල් කරගෙන මතුවෙන මේ අවිද්‍යාවේදී ඒ යමන් නොකර සිටීමද විද්‍යාව කියනවා. ඒ නිසා මේ අවිද්‍යාවට විද්‍යා ප්‍රතිභාගයි. ඉතින් ඒ වෙලාවේදී භාවනාව කියන එක සම්පූර්ණ වේදනාදිගේ සංඥාදිගේ සංස්කාරදිගේ යමක් නොකර සිටීම එන්න තමයි තියෙන දේ පිළිගැනීම. එහෙනම් මේක යන දෙයට යන්න අරිනවා කියන එක ඒක මේ තේරවාද අපේ අර්ථකථන වලින් ගොඩාක් ගිලිහිලා තියෙනවා. ගිලිහිලා ඒ වෙලায় මොනවද කරනවා කියන එක තමයි තියෙන්නේ කරනවායි කියලා කියන්නේ. අපිට මරණ මොහොතේ ජීවත් නිකන් ඉන්න බෑ මොන හරි කරනවා. එතකොට එන කම්ම නිමිති ගති නිමිති දිගේ අපි ඊගා પરම්පරාව ඊගාව ආත්මෙට পায়නවා. ඉතනදී මරණ මොහොතේදී එහෙම නොකර ඉන්න අපිට බෑ. කලිපුණු කිරුවේ නැත්තම් ඒක තමයි භාවනාදී කරන්නේ. අපි යම් අරමුණක් දෙනවා හිතට, රූප අරමුණක් කියමු.
එතකොට මේ රූප ආරම්මණය අපි හරියට වර්ග කරලා කියනවා මේ ඉන්නේ ආස්වාස් ප්‍රසවාස මම ඉන්නේ ඉඳගෙන මට නාසික ආග්‍රේ මෙන්න මොනසුම දැනෙනවා සීතල දැනෙනවා කියලා රූපය හුදුට වෙන් කරලා හඳුනා ගන්න එකට පරිච්ඡේද කරනවා කියලා කියනවා රූප පරිච්ඡේද ඥානය පරිච්ඡේද කළේ හරියටම වෙන ආස්වාසිය ප්‍රසවාසය නෙවෙයි ආස්වාස් ප්‍රසවාස බිම්බි මහගිරිය නෙවෙයි මේ ආස්වාසය කතා කරන්නේ කියලා හරියට කොටු කරපො ගන්න ඒක වෙනස් වෙන්න පටන් ගන්න බව තේරෙනවා තමෝයි ඉන්නකොට මේකේ වෙනස් වීම අල්ලන්න බෑ මේ වෙනස් වීමට සූදානම් වෙලා මෙයා ගියොත් නැත්නම් මේ ආස්වාසයේ ආස්වාසින් ආස්වාසිත ආස්වාසින් ආස්වාසිත ආස්වාසින් ආස්වාසිත ගියොත් සත්පට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙන විදිහට සර්වචන් වහන්සේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ටිකක් වෙලා ගියාට පස්සේ රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති දීර්ඝ ආස්වාසේ දීර්ඝ ආස්වාසෙන් දන්නා ටික වෙලා ගියාම ඔක කෙටි ආස්වාසේ කෙටි ආස්වාසයෙන් දන්නා අන්නේ විනස් වීම දැකගෙන යනකොට ඒක ගෙවීමක් කියලා තමයි ඒක කියන්නේ කලබල නැතුව හිටියොත් නැන් අද තුන්වෙනි හතරවෙනි දවස් නිසා මේක තේරෙයි මං හිතනවා හොඳට හොඳ දෙයක් බලහිනුත් ඒ දෙවිගණ යනකොට මේ රූපේක තියෙන රුප්පණ ගතිය රූපේක තියෙන කුප්පණ ගතිය නැති වෙලා දැන් හුස්ම නැහැ කියන තැනට යනවා දැනින් නැති තැනට යනවා අන්නේ දැනෙන තැනට ගියාට මෙයාට මේක භාවනාවෙන් අල්ලන්න පුළුවන් හුස්ම නැහැ තමයි හැබැයි මැරිලා නැහැ කියලා හුස්ම නැහැ තමයි හැබැයි නිින්ද ගිහිල්ලා නැහැ හුස්ම නැහැ තමයි මං සීමුර්ජ වෙලා නැහැ කියලා මේ පොයින්ට්ස් තුනේ ඉතුරු වෙනවා. ඒකට යාර දැනගන්න පුළුවන් මේ හුස්ම කියන නැලති කෙල්ලියකට මං ගියා. දැන් මං ඉන්නවා හැබැයි හුස්මේ පොට නැහැ. අල්ලන්න කොනක් නැහැ, මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. එහෙම ඉන්නකොට ඒ තිබුණ රූපයක් දිගේ ආස්වාසේ දිගේ ගමන් කරපු හිත ආස්වාසේ නැතුණත් කලබල නැතුව මම මැරිලා නැහැ නේ නිඳ ගිහිල්ලා නැහැ නේ ක්ලාන්ත වෙලා නැහැ නේ ඉතන මම කලබල පැන තමයි දැන් කලබල වෙන්නේ නැහැ කියලා හිතියොත් මේ රූපය මේ ඇති වෙච්ච මාරුවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ රූපේ රූප සංඥාවක් වාටපත් උනායි කියලා මේ රූප සංඥාවක් වාටපත් වෙච්චහම මේ රූප සංඥාවේ මිත්‍යක් තිබුණ එකත්දී ගුණාත්මක වෙනසක් ඇති වෙනවා මිත්‍යක් තියෙන එක වෙරිෆයි කරන්න පුළුවන් මිත්‍යක් තියෙන එක අල්ලලා බලන්න පුළුවන් මිත්‍යක් තිබුණ එක ත්‍රිමාන ගතියකට දාන්න පුළුවන් රූප සංඥාවක් වුණාට පස්සේ මේක දැන් සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා කියා ගන්න බැරි තැනට යනවා ඉතින් මේ වෙනස නිසා යෝගාවචරය දාර්ශනිකව විශාල අසරණ තත්ත්වයකට අනුතුරුදායක තත්ත්වයකට වෙනවා හරියටම මරණේ වගේ සියල්ලම තැහැලා හුස්ම තීත ගත්තා. මේ හුස්ම ගෙවිගෙන ගෙවිගෙන ගිහලා ඒක තැනකට එනවා. මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. හැබැයි හුස්ම නැහැ. එතකොට පොරකේ ලෑල්ලක්දා වගේ සමහරෙකුට මේ විශාල බයක් එනවා. ඒ බයට තනිකන් දෝෂය කියලා කියනවා. මුදුවේට බණ භාවනා කරපු ආර්යයන් වහන්සේලා අසුර කරපු ආර්ය ධර්මයේ දන්න ආර්ය ධර්මයේ හැසිරිච්ච කෙනාට තේරෙනවා දැන් මාව අල්ල බඳ ගන්න මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා මම දැන් විමුක්ති ලැබුවයි කියලා. ඉතින් ඔය දෙක හරිම භයානක මාරුවක් සිද්ධ වෙනවා. තනිකන් දෝෂයක්ද මේ උනේ? නැත්නම් මාව අල්ලා ගන්න තිබුණ අන්තිම කොක්කත් ගැලවිලා ගියා කියන එකද උනේ කියන එක කිසිම කෙනෙකුට කල්ලාතු කියන්න බෑ. නැත්නම් රූපේ රූප සංඥාපාට පත් වෙනට අපි මොනවා ප්‍රතික්‍රියා කරයි කියන්න බෑ. මෙන්න මේක මේ රූපේ ගිවන් වීගෙන යනකොට නිකන් හතර මහා භූතයන්ගේ කොයි එකෙන් පටන් ගත්තත් තව කාසින් ඉතර වෙයි. නැත්නම් වේදනාව කොයි එකෙන් පටන් ගත්තත් අදුක්කම සුඛ වේදනාවයි මේ වෙන් වෙන්නේ. සංඥා කරන්න පුළුවන් තැනකින් ආපම දැන් ඉතින් යට සංඥා කරන්න බැරි තැනට යනවා. මෙතෙන්දී සංස්කාර නොකර ඉන්න පුළුවන් නම් මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් නම් සකස් කරන්න එපා, චේතනා කරන්න එපා. බොහොම අමාරුවෙන් මම මේක නතර කරගත්තේ. අන්න ඒ බව ඒ කරදර නැතුව පාළුවේ ඉන්න ගතියට ගිහිල්ලා මේක වඩනවා නම් නැතිවිච්ච දෙයට කලබල කරන්න එපා, නැති කරන්න යන්න එපා, තනිකන් දෝෂයක් කියලා හිතන්න එපා. මේක මෙහෙම තියන් ඉන්නවා කියලා කියනවා නම් ඒ යෝගාවචරයට මොකද්ද කරන්න ඕනේ කියලා අහුවොත් කියන්නේ මුකුත් නොකර ඉන්න පුළුවන් දේ තමයි මම කියන්නේ. කෙරුවොත් කෝරි ගොඩක්. මොනවා කෙරුවත් ඇවිත් එනවා. අල්සන් නැතුව ඉන්න එක. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඒක නිකන් මේ ක්‍රමවේදවල අවසානේ, භාෂාවේ අවසානේ, ව්‍යාකරණයේ අවසානේ මේ යෝගාවචරය තව
කලියුත්තක් තියෙනවා වචනේ අතෙන් කියනවා මොකද්ද කලියුත්තු යමක් නොකර බලන්නේ මේකට පෞරුෂත්වයක් තියනවාද මේකට ලෑස් තියනවාද මේකට තරම් යෝගාචර සද්ධාවක් තියනවාද මේකට තරම් යෝගාචර සතියක් තියනවාද මේ වෙලාවේදී යෝගාචරයට තමයි සීලිය කැඩලා නැහැ මට සීලිය තියනවා කියලා සතිය සද්ධාව සීලිය වගේ දෙයකට මොනවත් වෙන්නේ නැහැ මෙතන හිටියට. අන්න එතන ඉන්න පුළුවන් නම් යාට තේරෙනවා මෙතෙක්කල් අපි මෙතෙන්ට එන්නත් ඉස්සලා මුඩයක් අගහගෙන පිළියෙට පැනලා කැත කරාගෙන නටන්න පටන් අරගත්තා. දැන් සාසනයක් තියෙනවා නම් මෙතෙන් ඩාවට පස්සේ ඒ සංස්කරණයක් නොකර සංඥා නොකර විඳින්න දෙයක් නැහැ කියලා බිල්ල වෙලලා ගන්න නැතුව මේක දිහා බලන්න පුළුවන් නම් ඉතින් ඒක බුදුදහමේ සඳහන් කර තිනවා 1000ක් එක දිල්ල යුද්ධ කරලා දිනනට වැඩිය මේ උඹව දිනා ගන්න එක ලොකු දෙයක්. දෙන්න එපා කිසිම පදනමක් ඊට පස්සේ සක්කාය දිට්ඨිය හට ගන්න. දෙන්න එපා කිසිම පදනමක් ඊට පස්සේ මාන්නයක් හට ගන්න. දෙන්න එපා කිසිම පදනමක් ඊට පස්සේ තෘෂ්ණාවක් හට ගන්න කිය. මේ යෝගාවචරය ඒ කරන දේ නොකිරීම හරහා තමයි විප්ලවීයම දේ. දෙන්නේ ආවට පස්සේ ඉතින් එහෙම නොකර මම මේ වෙලාවේ මොකද්ද කරන්න ඕන අරකට කරන්න ඕන මේකද කරන්න ඕන කියලා ඒ දාන බෝල ටික තමයි විද්‍යාව කියලා කියන්නේ. ඉතින් ඒක අපි කාලා තියෙනවා පැහැින්න කාලා තියෙනවා කොයි කෙනා ගියත් එතන ගියාට පස්සේ කොන් බිල්ලෙන් උඩ පන තියෙනවනම් නිකන් ඉන්නේ නැහැ. මොකක් හරි ෆයිට් එකක් දෙන්න 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 අලුතෙන් අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාන. ඔතෙන්දි කියලා වුණ චේතනා කෙරුවත් ඔබ කර්ම රැස් කරනවා. එවදෙන් ඇවිල්ලා තියෙන ප්‍රතිපදාවේ දියුණුවක් විදියට ඒක නිසා ආය ප්‍රතිපදාවේ දියුණුව තහවුරු කරගන්න eBay දැන් අහම්බයක් පොට්ට ගන්න එක නෙවෙයි තහවුරු කරගන්න ඔතෙන් ගිහිල්ලා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න කියන. ඉතින් එහෙම ඉන්නකොට අද දවල් දෙක තුනක් පන් දැකලා ඉලලා තිනවා. ඒ කමඨාන් වාර්තා ඉඳපුවම අර වගේ හිටෙන්ට යන මොකක්වත් නැහැ ඔහේ ඉඳපුවම ආයේ කොහිදෝ නැති සද්දයක් එනවා. ආයේ සරයක් හුස්ම එනවා. ආයේ සරයක් වේදනාවක් එනවා. ආයතන සංඥායනවා ඒ ආවට පස්සේ ඒ ඊගාට මතුවෙන දේ දිහා බලනකොත් ඒක ඉබේම ආයතනයක් නැත්තන්ට යනවා ආයෙත් ඇති වෙනවා ආයෙ නැතුන ආන්න මේ චක්‍රයට ගියා නම් ඒ යෝගාවචරය හිස්තන උපයගත්තට පස්සේ යමක් නොකර සිටීමේ කලාව හරහා ප්‍රතිපදාව හරහා ඒ උපයාගත්ත දේට ප්‍රේම කරනවාද එහෙම කෙරුවොත් ඊගාට මතුවෙන සද්ද වේදනා හිතිල්ලට වෛර කරනවා එනතම මේ හිතන පාළුවක් මහා තනිකමක් මහා රහින් තල්ලු කර ගැනීමක් තනිකන් දෝෂයක් කියලා හිතලා මුක්ක්ක් හරි ඇහෙන සද්දෙට ආස කරනවා නැත්නම් හයියෙන් හුස්ම ගන්නවාද කියලා බලුවොත් එයා අරූපයට අකමැති වෙනවා රූපයට කැමැති වෙනවා. ඉතින් මේ දෙක අතර ගොඩාක් කල් මේ යෝගාවචරය තඩමාරු කරනකොට ඒව ලිය වෙන්නේ කලාතුරකින්. ලියවන්න තරම් එච්චර භාෂාව හසුරව ගන්න අමාරුයි. ලිය වුණත් ඒ යෝගාවචරයට මතක් කරලා දෙන්නවා මෙච්චර අමාරුම උපයා ගන්නලද මේ විවේකයක් ඒක කඩාන බිඳගෙන ඉන්න මේ ශබ්ද වේදනා හිතවිලි ආනාපානයත් දෙකටම සමහිත දාන්න පුළුවන් දෙකම සංඥා විතරයි කියලා හිතන්න පුළුවන් මේ දෙකම මනෝ විකාර දෙකක් විතරයි කියලා හිතන්න පුළුවන් මේ දෙකටම චේතන නොකර ඉන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට මරණ චිත්තක්ෂණේ කරන්න තියෙන දේ රිහර්සල් කරන්න පුළුවන් නරෙන්ද යන වෙලාවක හරි මේ ආතපාත නැතුව දඟලන්න එපා. ඔක දැක්කේ නෑ වගේ හිටපන්. ඇවිේ නෑ වගේ හිටපන්. දැනුනේ නෑ වගේ හිටපන්. කියලා මේ දේ කරන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා එහෙම කරන්න බැරි අවිද්‍යාවේ මහාන්තත්තකම නිසා තමයි. ඒ නිසා මේ අදුක්කම සුඛේ රකින්න බැරි අවිද්‍යාවේ එකට නිකන් ඉඳ දෙන්නේ නැහැ. මෙච්චර අවිද්‍යාවක් මයි ළඟ තියෙනවා. මම මෙතෙක් කල මේ වගේ චිත්තක්ෂණ කියලා කෝටි ගාණක් මුලිච්ච වෙන්නේ නැති හැම වෙලාවෙම මොන හරි කරා. මුද මේක නොකර ඉන්න පුළුවන්. මේ මිනිස්සුන්ට විතරයි කරන්න පුළුවන්. තිරිසෙන්කට බෑ, යක්ෂයෙකුට බෑ, ප්‍රේතයෙකුට බෑ, දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් බෑ. මිනිස්සුන්ට කරන්න පුළුවන්. මෙන්න මේකට විද්‍යාව කියනවා. ඒක නිසා අන අවිද්‍යාවට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ? විරුද්ධ ධර්මයේ වෙන්නේ වගේ හරියට බේන්නේ මෙච්චර කිසියම් දෙයකට සම්බන්ධ නැති චිත්තක්ෂණ ලබාගෙන අලුතෙන් යෝජනා ඉස්සර කරන්න එපා අලුතෙන් ව්‍යාපෘති වලට අසම් කරන්න එපා අලුතෙන් මොනම දෙයක්වත් දිවිස ගන්න එපා මේක පාස්සේ ඒක මේක පෙන්නඳ ඒක කියන්න සර්වඥන්සේ සඳහන් කරනවා ඒ වෙනත් සූත්‍රයකින් අපි සාධක කර්ම ගත්තොත්
ඒ ဒုတိය චේතනා වගේ සූත්‍රවල මේ මට්ටමට හිත හදාගෙන කෙනෙක් දවසක් නෙවෙයි 4 5 6 7 මේක හිත හදාගත්ත යෝගාවචරයේ වාර්තා කෙරුවොත් වාර්තා කරන්න ඉඩ තියෙනවා ඒ වෙලාවට ඒ කෙනාට චේතනා පහළ වෙනවා එහෙම නැත්නම් හිතවිලි පහළ වෙනවා එම් කියන්නේ ප්‍රකල්පනා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති නැත්නම් ගියාත්ම කරපු කර්මයක විපාක වාරයක් එන්න පටන් ගන්නවා මේ වෙලාවේ මොකුත් තියා කරන්නේ නැහැ කරපු පහවපු කර්ම කියනවානේ විපාක වෙච්චව ඒ එකක් එන්නේ ඉතින් යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේතන් හොති විඥානස්ස තිතියයි. එතකොට අපේ විඥානයක් නැතිවිච්ච සක්කාය දිට්ඨිය නැත්නම්තාවකාලිකව නැති කරපු සක්කාය දිට්ඨිය. නැත්නම් මේ මාන්නේ නැත්නම් මේ තෘෂ්ණාවර මතු වෙන චේතනාව අල්ලගෙන අලුතෙන් පදනමක් හදාගන්නවා. එහෙම නැත්නම් අපි ප්‍රකල්පනා කරන්න ගියොත් ඒක පදනමකට ගන්නවා. එහෙම නැත්නම් අනුසේ ධර්මයක් ඇවිල්ලා ඒක පදනම් සකස් කරලා දෙනවා. ඊට පස්සේ විඥානේ නැවතත් රාජධානියක් පිටව ගන්නවා. ඒක නිසා දෙති චේතනා සූත්‍රයේ බුදුහන්සේ සඳහන් ඉතින් ගියාට පස්සේ හික්මීමේ අන්තිම හික්මීමේ නැත්නම් ඒකට කියනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා විශ්ුම්ම ශික්ෂාව තමයි ඉතින්දි චේතනා පහර කරන්න එපා. එතකොට යංච පකප්පේච යංච අනුසේති ආරම්භන මේ තංගෝති විඥාන සුසිතිය විඥානේ විරුලේ ආයිති පුනරුබ්බවති කියලා ප්‍රකල්පනා හෝ අනුසේ ධර්ම අල්ලගෙන විඥානේ අලුතෙන් කිසුමක් ගන්න විසම ගහලා ඒ අනුව පුනර්භවයක් හදාගන්න. ඊගාට පැවැත්මක් හදාගන්න. ඊට පස්සේ ආයි කල්පනා කරගන්නව නැත්නම් හිටිනවා චේතනා කරන්නේත් නැහැ. ප්‍රකල්පනා කරන්නේත් නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ උළු අවශ්‍ය කරන්න කීතියොත් හර තේරෙන්න පටන් ගන්නවා ඒ වුණත් ඉච්ඡා කරලා තියේදීත් අනුසේ ධර්ම මතු කරනවා. ඒ කියන්නේ අර මේ ආත්මෝල කරලා ඉතුරු වෙච්ච ශේෂ කර්ම මතු වෙනවා. ඉතින් ආර තේරුම් ගන්න පුළුවන් නම් මේ මතු වෙන ශේෂ කර්ම වලට වග අලගිය මුලගිය හොයන්න යන්න එපා. උත්තර බඳින්න යන්නත් එපා. උකේ කර්මයක ගෙවෙන වලිගේ උක තියා බලාගෙන මේක යමක් නොකර ඉන්න පුළුවන් නම් අතේ චේතන නැත්තම් ප්‍රකල්පන නැත්තම් අනුසේ නැත්තම් විඥානේ හරිය අසන්න භාගයටපත් වෙනවා. අර කොක්ක ගහගන්න තරක් නැතිය. මේ කොක්ක ගහගන්න නැති තත්ත්වේ එනකොට අවිද්‍යාව මොනවද තියෙනවා නම් අපි කරන්නේ විඥාණයට සේලයින් දෙනවා ඔක්සිජන් දෙනවා કૃතිම ශෝෂණේ දීලා ආය විඥාණයට පොරදා. මේ ඊට පස්සේ ඒක හොද්දට අතුවිච විදිහට වැඩනවා. කවදා හරි පුළුවන් නම් යෝගාවචරයට අනිමයි යන්තම් මේ රූප දිවං කරලා චෛසික දිවං කරගෙන මේ සංස්කාර කරන්නේ නැතුව සංස්කාර කියන්නේ චේතනා චින්තන කරන්නේත් නැහැ හිතටින හිතවිලි ගණන් ගන්නෙත් නැතු ඉන්නකොට අනුසයෙන් කොක්ක වදින්න පුළුවන් අනුසයක් නැතුව මෙහෙම ඉන්න වෙලාවේදී ආය විඥාණයට එළ ප්‍රතිස්ථාය ලබන්න අදස්ථාන ලබන්න මොනවාක්වත් දෙන්න නැතු ඉන්න පුළුවන් නම් ඊට බුද්ධාංශ විඥාන නිවන කියලා කියනවා ඉතින් එතෙන්ට යන්න අර කියන විදිහේ අදුක්කම සුඛ වේදනාවක් ආවම එහිම නතර වෙලා ඉන්න ඕනේ එතකොට එන පාළුව දැනගන්න කම්මැලිකම දැනගන්න අසත්මකම දැනගන්න මම කොන්නා කියන දේවල් දැනගෙන ඒ වෙනුවට තමන්ගේ නිර්මාණශීල දාගෙන ඒවට පිළියම් කරන්න යන්න එපා මේ අදුක්කම සුඛ වේදනාව තමයි මේකට උත්තරම මධ්‍යස්ථේ නැත්නම් අපි කියනනම් අන්ත දෙක අතහැරලා ගත්ත මධ්‍යම ප්‍රතිපදාව කියලා ගන්න පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව දිගේ යනකොට අවිද්‍යාව ඇවිල්ලා ගොඩ පෙර ගොදුරුකම් දෙනවා එකක්කට වක්කට අපි යෝජනා ඉස්සර කරන්නේ එතකොට තියෙනවා මේ එතන ගන්න එතන ඉන්න එතන රකින්න පුළුවන් සම්බර භාවයක් තියෙනවා කිය. හරියට කඹේ ඇවිදිනකොට දෙපැත්තට වැටෙන්නේ නැතුව කඹේ බැලන්ස් කරනවා වගේ අන්න එහෙම අවිද්‍යාවට කොච්චර නැටුවත් විද්‍යාව දන්න කෙනා අවිද්‍යාවට ප්‍රතිභාග වෙච්ච මේ විද්‍යාව දන්නොයි කියලා කියන්නේ එයාට මේ වෙලාවට වෙනදා හිතේ මේක කරපන් අර කරපන් කියලා নানা ආකාර තියෙන සැලසුම් අපි හිතුවොත් රාගය නිසා කියලා චන්ද්‍රාගය කියලා මේලාට විරාගය පහළ වෙනවා විරාගයට අපි සිංහලෙන් කියන්නේ එපා වීම පහළ වෙනවා කියන ඕනෑකම අර සැලසුම් මේ සැලසුම් වෙනුවට විරාගය පහළ වෙනවා ඒ විරාගය හුදෙකලාවට හොඳ නමක් කවුරක්වත් නැහැ මොකක්වත් නැහැ ඒ වුණාට මට තේරෙනවා මගේ සත්‍ය කැඩලා නැහැ
සද්ධාව කැඩලා නැහැ, සීල කැඩලා නැහැ කියලා ඒ විරාගය විස්තර කරන්න කවුරුහරි පෙළඹුණොත් මේ කුප්පයාගත දෙයක් සරුතනක් ප්‍රතිපදාවේ දිනුවක් කියලා බුදුසසුන් සඳහන් කරනවා. විරාගෝ සෙට්ඨෝ ධම්මාන ලෝකම කියන සීල ධර්මයන්ගේ වටිනාම දේ තමයි මෙන්න මේ විරාගය. මේක ලෙගිදිට ආවට අපි කාලකන්‍යයි කියලා එළවන, පාළුයි කියලා එළවන, මුස්පේන්තුයි කියලා එළවන. ඒවල මොකක් හරි බද දින දෙයක් ගෙට ගන්න. මේක මහායාන කතන්දරයක තියෙනවා. හෙන්දකොරේ තමන්ගේ ගෙදරට එන හොරා ඉදිරි ඉන්න වයසක ලොක්කේ පුතා කියලා අඳුනාගත්තොත් වැරදිවට වෙන හානිය ගැන හිතන්නේ කියලා. හෙන්දකොරේ ගෙට එන හොරාට පැස්පීන් නැතිකම නිසා මේ වගේ පුතා කියලා හඳුනාගත්තොත් ඒන හොරා කරන කිසිම වැරද්දක් හොරාගෙන account එකට යන්නේ ඔක්කොම යන්නේ වැරදි අඳුනාගත්ත ගෙදර ලොක්කටම තමයි. ඒකම තමයි හැම වෙලාවෙම වෙන්නේ. අපිට ගෙට එන්න හදන අවිද්‍යාව අපි විද්‍යාව කියලා වටහාගෙන නැත්නම් මාව බේරගන්න මට මේ පාළුව නැති කරලා දෙන්න, මුස්පීතු නැති කරලා දෙන්න තියෙන දේ කියලා අපි මේ අවිද්‍යාව පටලවා ගන්නවා. ඉතින් අන්න එතනදී මෙතෙක් කල් පටලවා ගත්ත දේවල් වල වාත්තල් ගන්න දැනගෙන, කාපු මඩ ගන්න දැනගෙන එමක් මේ නොකර ඉන්න ගන්නවනම් ඒකට කියනවා යා අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාව මෙතන හැංගිලා තියෙනවා. ඒක මෙතෙන්ද ගිය කෙනාට විතරක් හම් වෙන සුවිශේෂී ඥානය පක්ෂග්‍රාහි වෙන්න එපා. ඒ අවිද්‍යාව පිටු දකින්න විද්‍යාව විද්‍යාවට අනුග්‍රහරඬ නොකර සිටීමේ හැකියාව බලන අදහස එහෙම නැත්නම් ඒ සංකල්පය ආපු කෙනාට කියන්න පුළුවන් අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යාව තියෙනවා නම් ඒක අනිවාර්යම සංස්කරණය කරනවා. අපි කරන හැම සංස්කරණයක්ම අපිට අවිද්‍යාව තියෙන බවට තියෙන ලකුණක් තමයි. ඒක නිසා අපිට ලැබිච්ච දේ ලැබිච්ච හැටියට බාර ගන්නවා නම් ඒකට ආලවට්ටම් කරන්නේ නැතුව, විශේෂ නිරූපණය කරන්නේ නැතුව, රූපලාවන්‍ය කරන්නේ නැතුව, සූපසාත්‍ර දාන්නේ නැතුව ඔය ගහේ තියෙන කොළයක් කාලා ජීවත් වෙනවා නම් ඒ ජීවිතේදී හරි අමාරුයි මේ අවිද්‍යාවට පැවැත්මක් තබා ගන්න. අපි කරන්නේ මේකට රස මසවුළු දාගෙන හැඩ දාලා උප දාලා ඉවර තෑගි දීලා ඒ මේ වැඩි දියුණු කරගෙන යන්න ගියාම අවිද්‍යානිකන් හොලොප් පොලොප් 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 කාලා hina වෙනවා. තක තීරුවෝ තවක තීරුවෝ මෙච්චර ලස්සන පිරිසුදු කරගත්ත එක ආය කක්ක දාගන්න හැටි. නම් දේවිලාදීයේ විද්‍යාව පහල කරගන්න අදහසින් යමත්ව කර ඉන්නවනම් මේ අවිද්‍යාව තියෙනකම් සංස්කරණය කරන හැම සංස්කරණයක්ම සංස්කරණය කරනවා කියලා කියන්නේ සකස් කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් අංග සංස්කරණය කියලා කියනවා. වේදිකාවකට නළුවෙක් කියලා මගෙන් ඉස්සල්ලා එයා විස් ගැනීමක් කරනවානේ. ඒ වගේ අපි දවස ගත කරන්නේ කොච්චරක් ඇඳලාද, කොච්චරක් මවාපෑමක්ද, කොච්චරක් අපේ ප්‍රകൃතියද කියලා බැලුවොත් ඒ වැද්දන්ඩ වැඩිය ශිෂ්ට මිනිසයා ඇඳලා ඉන්නේ. වැද්දන් ඉච්චරි හෝ ඒ පින්නන්න කරන්න දෙයක් නැත්තේ. ඒක මම මේ අගේ කරන්න කතා කරනව නෙවෙයි. නමුත් ශිෂ්ට මිනිසෙකුට උනත් බන අහලා ලෑස්ති වෙලා උතනදී ওই එන දේ බාරගෙන පවතින දේ අනුව යන්න හදනවා කියන එක බුද්ධ ඥානසේගේ කාලෙම වගේ ඇතිවෙච්ච අදහසකින් ඒ ජපානේ නැත්නම් චීන වගේ රටවල ටාවිසම් කියලා පටන් ගත්තා. ටාවිසම් කියලා එන දෙයට යන්න අවෙන. එන දෙයට වෙන්න අර නම් ඉලක්ක මොනක්වත් කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ කවදාකවත් අනවශ්‍ය දෙයක් වෙන්නේ නැහැ. වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. උඹ කොච්චර නැටුවත් ඔක වෙනස් කරන්න බෑ. මේක මේ කර්මවාදී කර දාලා අක්‍රිය කරන්න කරන වැඩක් නෙවෙයි. වෙන දේ වෙනවා. බබාපන් හැටියට බබා හම්බ වෙනවා. ඒක කතා කරන දෙයක් නැහැ. අහන්නේ ඒ මට්ටමට ගිහිල්ලා අවිද්‍යාවට වාල්කම් කරන්නේ නැතුව සංස්කරණය කරන්නේ නැතුව විසංඛාරගතං චිත්තං කියලා වගේ. ඒතං සන්තං ඒතං පනීතං අයිද්දං සබ්බ සංඛාර සමතෝ. ඒ සාන්තයේ ඒ ප්‍රණීතයේ එනම් මේ කරන සකස් කිරීම වල නිමාව. තවදුරටත් මම සකස් කරන්න යන්නේ කියලා මේ සබ්බ සංඛාරයන්ගේ සමතයට ගියාම උගෝදෙනෙක් එකට දොස් කියනවා. ඒක අඛිරිය වාදයක්, රසාඳුනක් නැති ගතියක්, උච්ඡේද වාදයක්. ඒ නිසා නානිර්මාණ හොඳයි කියලා. ඒක ඒකට අපි මුළු මානවයත් එක්කම රණ්ඩු කරන්න වෙනවා.
මොකද මේ මුළු මානවයම නිර්මාණශීලීත්වයට ගරු කරනවා. මුළු මානවයම නව නව අදහස් වලට ගරු කරනවා, මොනවා හටරි සම්බන්ධ වෙන්න හදනවා. ඉතින් ඒකට බුද්ධ ඥානන්සේ සඳහන් කරලා තියෙනවා ලෝකායත වාදකය. මේ ලෝක වඩක කියලා. ලෝකේ নানা ආකාරයකින් ඔය තියෙන භෞතික වර්ධනදී අපි දන්න කාලවල තිබුණා කොමියුනිස්ට් ධර්මයක වර්ධනයක් ගන්නනවා, අධිරාජ්‍යවාදී ක්‍රමයක වර්ධනයක් ගන්නනවා, සමාජවාදී ක්‍රමයක වර්ධනය මේ වර්ධන වලට කියන්නේ ලෝක වඩක කියලා. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා ලෝක වඩකෝ සුසාන වඩු. ඒ වර්ධනය කරන්නේ සෝහන් කොත් විතරයි. કોઈ වර්ධනය වුණත් જાතිය බෝ කරනවා. බෝ කරන්න සෝහන් කොත් වර්ධනයක් වෙනවා. ඒක නිසා මේ වෙනුවට මේ කලාව කියන්නේ මේ වර්තමාන මොහොතේ අදුක්කම සුඛේ පිරිචිගතයක් කියලා. මේකට ආයේ ලුණු වැඹුල් දාන්න ඕනෙත් නෑ, රසමසළු දාන්න ඕනෙත් නෑ, උම්බලකට දාන්න ඕනෙත් නෑ. ඒක තියෙන විදිහට කාපන් කියන එක. කිසිම තීර එකක් නෑ ඒකට. ඒකට ඔය තීරකේ වර්තනයක් පෙන්නත් නෑ. ඉතින් මේ ධර්මතාවය ලංකාව වගේ රටක බුද්ධාගම ආවට පස්සේ අවුරුදු 10 ගණන් තිබ්බා. මිනිස්සු පවතින ක්‍රමයේ හැටියට හැඩ ගැහෙන්න හැදුනා මිසක්කා පරිසරය විනාශ කරන්න ගියේ නෑ. මිනිස්සු පරිසරයට හැඩ ගැහෙන්න උත්සාහ ගත්ත අන්තිම දක්ෂයි. දැන් අපිට මේ වඳුරට දැලිපී හම්බුණා වගේ මේ තාක්ෂණයෙන් අපි එක දෙයයි කරන්නේ මට ඕන විදිහට පරිසරය විනාශ කරන්න හදනවා. උළු ගලී ගා ගන්න හදන වෙලාව. ඒක හුද්දටම දිනු රටවල වල දැන් හුද්දටම සිද්ධ වෙලා. කොච්චර සිද්ධ වෙලාද කියලා කියනවා නම් ඒ රටවල ඉන්න තරුණ ජනතාව ඉදිරියට එනකොට මොනවද ඉතුරු කරලා මැරෙන්නේ දැන් ඉන්න කට්ටිය. පරිසරය දූෂණය කරලා පෘථිවි ගොලේ රත් වෙලා චිත්ත දූෂණයට ඇවිල්ලා බයලජ්ජාව කියන මොකක්වත් ඇත්තේ නැහැ. මේකද අපි දරුවන්ට දායද කරන්නේ. ඒ රටවල වල ඉන්න මේ රටවල ඉන්න වැඩිහිටියෝ ඒක හොඳටම දන්නවා. අපිට අපේ අම්මලා තාත්තලා දායද කරපු තරම් පිවිතුරු පොලොක් අපිට දායද කරන්න බෑ අපේ දරුවන්ට. අපිට අම්මලා තාත්තලා අපිට දායද කරපු තරම් බයලජ්ජා පිළිබඳ හැඟීමක් අපිට දායද කරන්න බෑ අපේ දරුවන්ට. ඒ මොකද අපි මේ වැඩරලා වෙන්න ගිහිල්ලා. ඒ වෙනත් තමයි ලෝක වඩකෝ වෙලා. ඉතින් අන්තිමට ඒ සුසාන වර්ධනය තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අද ලංකාවේ නැත්නම් ලංකාවේ පොඩි මේ වගේ රටවල් පේන ඔක්කොම මේ සුන්දර සැප සම්පත් තියෙනවා. එහෙම නැත්නම් කියනනම් මූලික අවස්ථා ඔක්කොම තියෙනවා. ඒ තෝලි උන්ට පන්ති වලට ගිහලා ළමයි මරලා දානවා. එහෙනම් සීදීන සාදාන. ඒතෝ ගන්න බෑ. අපි නම් සීදීන සාගත්තේ මොකක් හරි කෙල්ලෙක් යාළුවා ඉඳලා මොන හරි බූට් එකක් දුන්නා නම් සීදීන සාගන එක සාධාරණයි. බිස්නස් එක සවුත් උනට පස්සේ සීදීන සාගන. දැන් මේක නෙවෙයි. විභාගේ පාසලද පහුවෙද සීදීන සාගන. දැන් නෑ. මගේ පාටි සලසට යනකොට ඒ මට මේ පාටිකල් එකක් තියහන ඉඳලා දුන්නා ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 32යි. ඒ මිනිස්සයා ප්‍රොෆෙසර් කෙනෙක්. හොඳ ස්පෝර්ට්ස් හැරි මේ ඔක්කොම දන්නේ හැමදේම දන්නේ කුඩු ගහලා ඩ්‍රග් වැඩිලා මැරලා ගිහින්. අපි හිතන්නේ කුඩු ගහන්නේ අසාහනයට කියලා මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න බැරි වුණා නම් කුඩු ගහන එක අන්ත ඇරන් දෙන්න වන්නෝ කුඩු උට. දැන් මේක මොකක්වත් නැහැ. ඔක්කොම ලැබේ හඩම කඩවසන් තරුණයා. මැරලා. ජීවිතේ ආකබද්ධියක් නැහැ. මේ අපි හිතන මේ සුකෝභෝගී අතරපයට උපකරණ ලැබුණට ඇත්තට මොනක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ වර්තමාන මොහොතේ හැඩ කරන්න යන්න එපා. ඔක එන විදිහට හැඩ එන විදිහට නැතිලා හිටපන්. මනුස්සයාට විතර ඒ වගේ පැමිණෙන දෙයට හැඩ ගහන්න පුළා එකම සතෙක්වත් ලෝකේ නැහැ. මේ නිසා මනුස්සයා පෘථිවිගුලිය හැම තැනම විසිරී පවතිනවා. අනික ඕනම සතෙක් ඌට ආවේණික පරිසරයේ විතරයි ජීවත් වෙන්නේ. මනුස්සයාට ඕන තැනකට යන්න පුළුවන් නම් මේ තාක්ෂණය නිසා දැන් යදෙන කොල්ලෝ කෙල්ලෝ පින්න පුහුල් ගෙඩිවා. අවුවට වැටුම් පුපුරලා නැහිනවා. ඇත්තට අහුනොත් නියුමෝනියා හැදලා මැරෙනවා. මොනම දෙයක්වත් කරන්න බෑ. ඒක නිසා ලයබිලිටිස් එහෙම බැලුවොත් එහෙම ස්කවුට් ඇම්ප් එක නැත්තම් මේ සතිපාසලේ කැම්ප් එක දෙනවා ලිස්ට් එකක්. උලන් වදින්න බෑ. රටකජු සුවඳවත් වදින්න බෑ. කාපු ගම මැරලා යන්න. මොනම යාජකත් කරන්න ගියොත් එහෙම ඒ ළමයට හයියෙන් කතා කරුවොත් ඌ සූ කරනවා. බුදුදී අර ජීවිතන පරිසරයේ ඉතාමත්ම පටු පරිසරයේ ජීවත් වෙයි. පිටි ළමයට අර විශාල පරිසරයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය, පැවිදි වෙන්න පුළුවන් ගතිය, කරන්නේ කෙනෙක් ඉන්න ගතිය, ස්කවුට් කෙනෙක් වෙන්න පුළුවන් ගතිය, ගර්ල් ගයිඩ් කෙනෙක් වෙන්න ගතිය ඇත්තම නැහැ. ඒ තමයි හරියට අගය කරනවා ඒ ගර්ල් ගයිඩ්ස් and බොයිස් ස්කවුට් ක්‍රමයේ. මොකද මිනිස්සු ආයෙත් කිල්ල පොළොට දානවා. බුදු
පුදුමයි බටහිර ලෝකයේ වගේ දෙයක් ආපු හැබැයි ඒ අවුරුදු ගානකට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ මේ පැවිද්ද අඳුමත කරේ. රජගෙදරින් ඵලයන්, සිටුගෙදරින් ඵලයන් ඕන තැනකින් ගිහිලා ගැලේ ඉඳ ජීවත් වෙනවා. ඒකල බුදුනාස ඔක්කොටම ආදර්ශවන්ත විදිහට අවුරුදු 45ක් ජීවත් වුණා. රජපැටියෙක් හංගන්නේ කොල්ල. සෙල්ලමක් නෙවෙයි. කරන්න පුළුවන්. අන්න ඒක තමයි අර කියන විදිහට මේ අවිද්‍යාව එහෙම නැත්නම් අපිට මතුවෙන මේ අදුක්කම සුඛ වේදනා එනකොට මේ ඇඟ ඇතුලේ කිචි කැවෙන ගතියක් තියෙන කුයි කුයි ගාන ගතියක් මොන හරි කරපන් කිය. උකට තමයි කෙලස් කියන්නේ. උගදියා බලාගෙන කිරුවර කමක් නැහැ. වෙනකට වැඩිය තප්පරයක් ඉඳලා චිත්තක්ෂණයක් ඉඳලා උර මොන දෙන්න බැලුවොත් ඕකට හැඩ ගැහෙන ගතිය උකට ප්‍රතිශක්තිය වැඩෙන ගතිය Tamanටම තේරෙනවා. ඒකට කාරණා දෙකක් යාර්ථේ. යා කවදාකත් චෝදනා කරන්න නැහැ. යා කවදාත් ඉල්ලීමිල්ල හටන් කරන්න යන්නේ. පෙමිණෙන්නේ උඹේ කර්මානුරූප. ඕකට මේ අල්ලපු කෙනා මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ නේ. ආණ්ඩුවේ රජු රණ්ඩ බැලලා වැඩක් නැහැ නේ. උඹට හම්බ වෙන බබා උපන් ඇටි ලබා හම්බ වෙන ඇටි ලබා උපන් ඇටි තමයි බබා හම්බ වෙන. ඒකට එයා හැඩ ගැහිීමේ හැකියාව බලනවා මිසක්කා මේ අතපයි දිගාරගෙන අරක දියව මේක දියව කියලා පාට බැලලා ඉල්ලීම් කරන්න යන්නේ නැහැ. ඉතින් ওই ලංකාවේ ඒ දවස්වල මේ විශ්වවිද්‍යාලින් හාමුදුරු පාරට බැහැලා මේ පෙළපාරිය යනවා. පඬිතුරු ප්‍රාන්ත ඔක්කොම ලියලා ලොකු ජානසිකට අහලා වෙනවා. කොලයක් අරගෙන ස්වාමීන් වහන්සේ මේ සංඝයාද කියලා. ඒ පෙළ සහ පාලි ඇත්තටම ඉගෙන ගන්න ඕනේ මේ විශ්වවිද්‍යාලේ. පාලි භාෂාව තමයි ඒකට පෙළ කියලා. මේගොල්ලෝ ඉගෙන ගන්න පෙළ පාලි එහෙම නෙවෙයි. අතපය විසි කරගෙන අරක දියව මේක දියව කියන ඉතින් මේ මොකද වෙලා ඉතින් එහෙම මහේකයි එහෙම යනකොට පොඩි උන් කොහේයිද සංඝයා එහෙම යනකොට නිහ කොහෙද යන්නේ? මොකද හේතුව මේ පරිසරය වෙනස් කරන්න පුළුවන් එන්නත්නම් කළ යුතුයි. ඒ අනුව මම හැඩ ගැහෙන එක නෝන්ජල්. මම හැඩ ගැහෙන හේතුව අර මනුෂ්‍ය ප්‍රබල වෙච්ච නිසා කියලා එක්ක පන්ති සටනක් දාගෙන එහෙම නැත්නම් මේ ಜಾති ආගම් මේ ಜಾතිවාදයක් දාගෙන අර Tamange මේකට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව දුර්වල කිරීමට අද ඉන්නේ හැම දෙමාපියම වාක්‍යයන්ට. මොනවපි පොසත් වෙන්න වෙන්න දරුවට කරදර නැවිත් දරුවා පින්න පොල්ඩියක් වගේ ගේ ඇතුලේ ඉඳලා කුල්ලෙන් වහලා තියාගෙන ඉන්න තියෙනවා හරිසෝ. උන් සාප කරන දෙමාපියන්නේ. එයි අපිට අවු වැඩිච්චාම මොකෝ අපිට උලන් වැඩිච්චාම මොකෝ අපිට වැස්සාපුවාම මොකෝ එයි අපිට පුරුදු වෙච්චාම මොකද වෙන්නේ කිය. ඉතින් වෙන්නේ දරුවගේ අර පරාසෙ පුළුවන් තරම් අඩු වෙනවා. අපි ඒක පැත්තකට දාමුකෝ දෙවෙනි પરම්පරාව තමයි. අපි පොසත් වෙන්න වෙන්න මොකද කරන්නේ? වෙන්න වෙන්න කරන් තියෙන සීමිත පරිසරයක් පරාසයක් හදාන ඉන්නේ යන්න නැතුව ජීවත් වෙන්න ආවෙනවා. ඒ විනුවට විද්‍යාව ආවනම් යාට තේරෙනවා අපේ මනසේ හැඩ ගැහිීමේ හැකියාවෙන් 1%ක්වත් පෙඩරන්නේ නැහැ. අන්ති පුදුමාකාර හැකියාවක් තියෙනවා. කාට හරි ඒක මේ ජීවත් වෙන එන බෝලෙට බැට් කරන්න ඉගෙන ගන්න දක්ෂ ක්‍රීඩකයෙක් වගේ එන දෙයට හැඩ ගැහෙන්න පුරුදු වුණා නම් යාට තියෙන හැකියාව වැඩි වෙනවා. අර පුඩි ආම්තුරුවක් ඇවිල්ලා අපි භාවනා කරා. ඒ ආම්තුරු වෙනවා බෝලෙට ගසන්නට තැරසෙන ක්‍රීඩකයා. අවධානයෙන් එය එන පෙර මග හිටියා. හුස්මට හොඳින් අවධානය යොමු කරවා. අර මුනක මුල මැද අග මම දුටුවා. ක්‍රිකට් ගාපියා බෝලට අවුට් කීට හැකයි අම්මා චම් හොඳ බෝල ටිකක් එපා මට 6 සෙන්චරියක් ගන්න තියෙනවා කියලා නෑ ඌ එන බෝලේ හැටියට වැය ගහන්න. අපි බැටි ගිහදී ඇවිද කොහමදාම ක්‍රිකට් දසන්ත ට්‍රොපිස් පූජා කරන්න. බැට් එකවත් උසගන්න බෑ ඌට. ඉතින් ගිහිල්ලා බැරිලා එනකොට කියනවා මච්චං අවුට් වෙන්නේ නැත්තම් සෙන්චරියක් ගහන්න හිතානේ ගියේ කියලා. අර කතා මං ක්‍රිකට් කෙනෙක් මොනවාක්වත් දන්නේ නෑ. මම අවුට් වෙන්නේ නැත්නම් ඇත්තටම සෙන්චරියක් ගහන්න හිතානේ කියලා. ඇත්තටම කැප්ටන් දා බේජ් අවුට්. ඉතින් ඒව නැත්තම් මේකට සෙල්ලමක් කියන්න ඕනේ නෑනේ. ඊට අපිට මොකද වෙලා තියෙන්නේ? ඉතින් සම භාවනා කරන කෙනා තේරුම් අරගන්න ඕනේ භාවනාවේ ඉහළට යන්න යන්න. එහෙම නැත්නම් අපි මේ සතිය එහෙම නැත්නම් මේ සතිය බලම එහෙම නැත්නම් විපස්සනාව කියන එක අප්‍රමාදී කියන එකට අපිට තියෙන මේ එන දේ පිළිබඳව බලාපොරොත්තු තියන්නත් එපා. එන දේ කොයි එකක් වෙන්න පුළුවන්. එනිදී වෙන්නේ උඹේ කර්ම ශක්තිය හැටියට. මේකට මොන දීමේ හැකියාව මොකද්ද කියලා බැලුවොත් අපි මොනවද අපේ ජීවිතයේ අත්දාබල්ලා තියෙන්නේ?
අපි මේ එක එකනා මල්ටිනේෂනල් මල්ටිමීඩියා කම්පැනිස් වල දෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක විතරනේ අතදබල්ල තියෙන්නේ. අපි කිසිසේත්ම හදිසියක් වුණොත් මොකද කරන්න ඕනේ කියලා දන්න. ලංකාවේ සුනාමි ආපු වෙලාවේ 55,000ක් විතර මලක් එකෙක්ක් දැනෙන්නේ නැහැ මුලදී වලට ගහනකොට ඕක ඊගාට පැයකට පස්සේ ගාල්ලට ගහයි ඊට පැයකට පස්සේ කොළඹට ගහයි කියලා එකෙක්ක් පණිවිඩයක් දුන්නෙත් නැහැ දුන්නනම් ওই 55,000 මැරෙන්න දෙයක් නැහැ ඒ ගට්ටියක් හිටියලු යාල ගිහිල්ලා ඒ සංචාරක අලිය උඩ නැගලා ඌ කල්ලාතුම ගොඩට ගියා අලිය එකෙක්ක් මරුනේ ඌ ටග් ගාලා මැසේජ් එක දුන්නා SMS එකක් ළඟ ඉන්න අයද ස්ටෝරිස්වත් අරගෙන ගිහිල්ලා තියෙනවා සුනාමිට බල්ල මරණා කියලා ආරංචියක් තියෙනවද? පූස මරණා කියලා ආරංචියක් තියෙනවද? නෑ. මුතු වර්තමාන ජීවිතේ තියෙන උන්ට අඩු ගානේ මේ මොකක් හරි එනකොට භූමිකම්පාවක් කරනකොට අපේ මිනිස්සු ඒ ගාල්ල වැතර ගිහිල්ලා අර මූත ඇතුළට යනකොට කට්ටිය රණ්ඩු කරනකොට මේකේ හොටෙල් එකක් ගන්න ඕබෝ ඒක ඇල්ල ගනි මම මේක ඇල්ල ගනි කියලා දෙන්න ඉඩම් බෙදා ගන්න බරව ෆයිට් කරනකොට දෙවිලි ඇල්ල එනකොට අම්මා මෝ නෑ ඔක්කොම හොදගෙන යනවා. තරම් අවස්ථාවාදී ඉතින් ඒකට දුජානංශ දෙන උත්තරේ තාමත් විප්ලවීය මේ අවිද්‍යාවෙන් කිචි කැවෙන වෙලාවේ කුප්පණ වෙලාවේ අපිට විද්‍යාව පහල කරගන්න තියෙන හොඳම අවස්ථාව එනත මේ අවිද්‍යාවෙන් දවන තවන වෙලාවට අපිට මොනවක්වත් කරගන්න බෑ කොරස් කටේවත් අද්දා ගන්න පුළුවන් දඟලන දැඟලිල්ලේ මොකද්දෝ තියෙන වාසනාවන්ත අවස්ථාවක් මේක චිත්තකින් කිප්පන්න ලියන්නේ නෑ නේද මේ වෙලා තියෙන්නේ කට්ටියත් එක්ක හිටියොත් අපි හිටියත් ළඟ ඉන්න කට්ටිය අපිට බයිනවා කිසිම කැවුත්තක් නැහැ මේ එහෙම කරන්න තියෙන්නේ ඒලාට කඳන් දෙපාද කෑ ගහන්න දෙපාද උඩ පහින් දෙපාද බොන් දෙපාද මේ හුම් බොන් නැතු ඉන්න පුළුවන්ද කියලා අනිත් කට්ටිය දොස් කියන්නේ කට්ටියත් එක්ක හිටියොත් වහවත් කන්න බෑ ඊළඟට කනවා පැත්තකට වෙලා ඉන්නකොට දුන්න පටන් අරගත්තොත් දැන් බඩගින්නක් ආවා දැන් දෙඩක් ආවා දැන් දින්දරක් එනවා දැන් මොකක් හරි කරදරයක් එනවා මේක මොකද්ද කරන්න ඕනේ මේකට මොන දෙන්නේ කොහොමද කියලා බලා හිටියොත් ওই එන දේ නෙවෙයි වෙන්නේ වෙන මොකද්ද එකක් මේක ඇතුලේ වෙනවා අපිව බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ ඒ නිසා මේ විද්‍යාවට අවිද්‍යාව ප්‍රතිභාග වෙනවා අනිත් පැත්ත කියනවා අවිද්‍යාවට විද්‍යාව ප්‍රතිභාග වෙනවායි කියලා කියන්නේ හැම අවිද්‍යාවක්ම නිවන් දොරටුවක් හැම අවිද්‍යාවක්ම වෙස්වලාගත සුභාශිංසනයක් ඒ නිසා තමන්ගේ අවිද්‍යාවට සාදර වෙන්න මම මේ කිසිම වැරද්දක් නොකරන සරතෝ භද්‍ර කෙනෙක් කිනාට වැඩිය නෝනේ වැරද්දක් තියෙනවා ඔබතුමාට ස්තුතියි මට වැරද්ද පෙන්නලා දුන්නට කියලා ඒ වැරද්දට සාදර වෙනවා නම් ඊ මනුස්සගේ වර්ධනේ සීමාවක් නැහැ ඒ නිසා ඒ අවිද්‍යාව විද්‍යාවෙන් තොරව නැත්තම් විද්‍යාවට සාපේක්ෂ නොවි අවිද්‍යාව කියන එක විතර සුපර් මාකට් එකේ කියලා ප්‍රොඩක්ට් එකක් විතර ගන්න බෑ අවිද්‍යාව වෙන්නේ විද්‍යාව වෙන්නේ අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා ගුණසයි අතක්කමුක වෙච්ච වෙලාවේ ඒ කලබල වෙලාවක ගත යුතු කලබල නොවි ගත යුතු තීන්දුව කියනවා ස්වභාවික වර්ණය කියලා natural selection ඒකට බලන්න මුළු චිත්‍රෙම බලන්න මුළු චිත්‍රෙම බලලා තමයි ගන්න තියෙන්නේ ඒකෙදි ෆුට්බෝල් ගහනකොට බෝලේ Taman ළඟ නැති වුණාට මුළු තමන් ක්‍රීඩකයෙක් නම් විරුද්ධ පක්ෂයේ බෝලේ තිබ්බත් ඒක කෙරේ පුදුමාකාර අවධානයකින් ඉන්න ඕනේ ඒ බෝලේ ආවොත් මම වැඩ කරන්නේ මොකද්ද කියලා බියොන්ඩ් ද බෝල් කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට කියනවා ද ගිස්ට් කියලා. සිටුේෂන් එක දිහා බලන්න ඕනේ ඊ ගාවට මම කරන්නේ මොකද්ද කියන එකට තොරතුරු එකතු කිරීම නිතරම යන්න ඕන. මුදියගෙන පැත්තකටලා ඉඳලා බෑ, පැනලා දීලා බෑ. ඒක සඳහා කියනවා නිරීක්ෂණ වැඩි කරන්ද නිගමන අඩු කරන්න කියලා. feasibility study එක වැඩි කරන්න. හැබැයි හදිස්සියලා තමන්ගේ විනිශ්චය ක්‍රියාපාණ්ඩ යන්න එපා. මොකද ඊගා වෙලාදී වෙන විනිශ්චයක්. අන්නේ මේ විදිහට මේ impromptu නැත්තම් මේකට කියනවා electric කියලා. අන්නේ ගතිය තමයි ඔය සතිය අන්තිම කෙලවර. ඒකයි ගතිය තමයි විපස්සනාවේ අන්තිම කෙලවර කිසිම දෙයක් declare කරන්න බෑ. මොනවා වෙයි තන්නේ. ඒක දීත සූදානම් වෙලා ඉන්නවා. ඒකට විද්‍යාව කියලා කියනවා. එතකොට ඒ දෙපසේ විද්‍යාවට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ කියලා අවිද්‍යාවට විද්‍යාව නම් විද්‍යාවට විමුක්තිය තමයි. ඒක ලීස් ෆික්ෂනල් පාත් එක තෝරනවා. එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් එක තෝරගන්න. ඒක තෝරන්නේ තර්කෙන් නෙවෙයි. නිකන් සෙන්සර්තුලි. ඔය ESP මොඩල් එකක් කළාට එක්ස්ට්‍රා සෙන්සරි වෙනවා. මෙන්න මේක තමයි කරන්නේ. ඉතින් කාටවත් ඒක කියලා දෙන්න වෙලාවක් නැහැ.
තේරුම් ගත්ත කරා. ඒ නිසා මේ විමුක්තිය නැත්නම් අවිද්‍යාවට විද්‍යාව ආපු ගමන් ඒ එනකොටම යාට තියෙනවා මට අර තිබුණ හැම පැත්තෙම තියෙන බලපෑම්. එහෙම නැත්නම් මේ ගුරුත්වාකර්ෂණ නැතිලා නිකන් ලයිට්නස් එකක්. එහෙම නැත්නම් ලයිට් නැත්නම් ලයිට්නස් තේරෙන්න පටන් අර ගන්නවා. විමුක්තියේ එකලස් වෙන චිත්තක්ෂණයේ එතනම ඒ කියන විමුක්තිය තේරෙන්න පටන් ගන්නවා. ඒකට තේරෙනවා මේ විමුක්තිය තියෙන කවුරුත් නැති පාළු කන්දක් උඩ නෙවෙයි. මේ මාළු මාකට් එකේ. එතන මේ තියෙන ඔක්කොම අවුලේ යන්න බාර තියෙනවා. ඒක අර මේ පිටකොටු ඒ දවස්වල ගෑස් පහන්දිය කටවල මිටික් කර කියන්නේ යන්නේ මිනිස්සු අයින් 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 කියලා එක එකක් දෙන්නේ නැහැ. ඉන්න සෙනග. ගෑ වුණොත් නාන්න වෙනවා සෝමාහියා. ඌ කැප්නොත් නඩු නෑ. ඌ කත්ත කරවල මෙතිය අයින් 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 කියලා ගියා. ඌ හිතා ගන්න බෑ මොසෙකට යන්න පුළුවන් කියලා ඒකේ. ඌ ගිහිල්ලා බඩු දෙලිව කරලා තේනවා. ඒ වගේ තමයි මේ විද්‍යාව දන්න කෙනාට එයාට මේ කවුරුත් අඳපු මැප් එක නෙවෙයි අයලා. කිසිම දෙයක් සෙකන්ඩ් හෑන්ඩ් නෑ ඒකේ. ඔක්කොම ෆස්ට් හෑන්ඩ් වෙනවා. එතකොට තේනවා මේ විමුක්තිය ඕනම තැනක තියෙනවා. මේ මයිටි බුදුහාමර එනකන් තව කල්ප ගානක් ඉන්න ඕනේ. නැත්නම් ඉන්දියාවේ මධ්‍යම දේශයට යන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ බ්‍රහ්මණ කුලයක ඉපදෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ චිප් එකේ කටපාඩම් කරන්න ඕනේ. නැත්නම් මම ගිහලා අරණික භික්ෂුන් වහන්සේ නමක් වෙන්න ඕනේ. ඊ ඔක්කොම දාලා තියෙන අර නොකෙරෙන වේදකමට තමයි. නමුත් මේ හැම අවිද්‍යාවක් තියෙන තැනම විද්‍යා ප්‍රතිභාග වෙනවයි කියනකොට අපිට හිතෙන්නේ අවිද්‍යාව තියෙන පලාතක විද්‍යාවක් තියෙන බෑ කියලා. මොකද මේ දෙක සම්පූර්ණ පෝලර පාට්. මේ ද්‍රව දෙක වගේ මේ දෙක බොහෝම ළඟ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන එක මතු කර ගන්නවයි කියන එකට බුදුරජාණන්සේ දීලා තියෙන අපන්නක ප්‍රතිපදා කියලා. ඒකට පළවෙනිම ජාතක කතාව අපන්නක ජාතකේ. අපන්නක සූත්‍රය කියලා එක්ක දේශනා කරලා තියෙනවා මධ්‍යම නිකාය. එතකොට අපන්නක සංයුත්තයක්ම තියෙනවා. කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. සිංහලට දාලා තියෙන අපන්නක කියන වචනේ පරිවර්තනය කරලා තියෙන අවිසුද්ධ ප්‍රතිපදා. මේ ලෝකෙට වෙන්න බැරි දෙයක් හෝ නොවිය යුතු මොනවාම වෙන්නේ නැහැ. උඹ මේ මේසු ගන්න වැරදි වලින් ගා ගන්න යන්න එපා. කවුරු කෙරුවත් ඔයාට පත්තුතර බඳින්න ගියොත් අපිත් පක්ෂග්‍රාහී වෙන්න ඕන. අපිට අදහස් පළ කරන්න පුළුවන්. නමුත් කිසිසේත්ම කිසිම දෙයක විරුද්ධ වෙන්න එපා. විරුද්ධ නොවීමෙන් අපිට ලොකු ස්පාසුවක් ඉඩක් ලැබෙනවා. විරුද්ධ වෙච්ච එකන පුදුමාකාර හිර වෙලා ඒක තමයි අසහනය කියලා කියන්නේ. ඒක තමයි ආතතිය කියලා කියන්නේ. මේ ආතතිය දුරෝ ජීවත් වීම සඳහා ඒ ස්වාධීනත්වය, ස්වෛරී භාවය අවිද්‍යාව හොඳට තේරුම් ගත්තොත් අවිද්‍යාව තුරු තමයි විද්‍යාව තියෙන්නේ. ඉතින් ඒක අයින්ස්ටයින් කිව්වේ. එයා කියනවා මම දන්නේ නැහැ කට්ටිය කියන්නේ. ඒ අවුරුදු 115 හොඳම විද්‍යාඥයා කියලා. මිනිහා හොඳ ගණිතඥයෙක්. මිනිහා කියන ඕනෙම ගණක් ඇතුලේ උත්තරේ තියෙනවා. ගාන හොඳට කියවනකොට උත්තරේ එනවා. අපි ගාන කියවන්නේ නැතුව උත්තර ලියන්න පටන් අරගත්තට අර ප්‍රමේයයි මේ නීතියයි දාලා කවදාකවත් හරි නිසා හොඳට ගාන කියවන්නේ. කීකේ ඉන්නවද ගාන ඇතුලේ උත්තර තියෙනවා. අපිට ගානට උත්තරේ පිටිගණකින් ගන්න ඕනේ නැහැ. ඒතර ජේජයිසෝරි පොත්වල නම් අන්තිම පෙළේ තියෙන උත්තර ටික. ඉතින් අපි ඒක බලලා තමයි ගණන් පොත්තරේ අරගන්නේ. අරිනු කොහොම හරි කරලා උත්තරේ අරගන්නවා. අර පොඩි ලබන්ති හිජයිගේ කූට හදනකොට එන්නේ 3මයි උත්තරේ. ජයසූරි මහත්තයා අන්තිම පෙළේ තියෙන 6. ඉතින් 3 අරගෙන වැඩි කිරීම 2 කියලා දාලා. ඉතින් ගායස ගණන්සරවල ඒ දෙකේ වැඩි කරන්නේ අන්තිම උත්තරේ 6 කිව්වා. උත්තරේ අරගෙන යනකොට කමෙන්ට් එන එක දාන එක වෙනුවට අර අන්තිම උත්තරේ දාන්න ආදම. ඒ වගේ තමයි අපේ ගණන් සාර්ථකේ. ඉතින් මේ මිනිස්සයා කියන ගණන් පිළිබඳ අන්තිම දක්ෂයා ඕනෙම ගණයක් ගාන ඇතුළේ ඒක උත්තරේ තියෙනවා. උදේට ගාන තේරෙනකන් කියෝපා. අපි ඉලා දෙන්නේ නැහනේ අරයට ඉස්සෙල්ලා මම ලියන්න ඕනේ කියලා ගාන ලියලා ඊට පස්සේ අපි අර සමීකරණ මේ සමීකරණ ප්‍රමේය දාලා වැඩ කරන්න යනවා ගාන තේරුම් ගන්න නැහැ. අද තියෙන හැම විෂයක්ම එස්කේපිසම්. ලක්ෂණ බොන දෙනා වෙනුවට අරයට මෙයාට දාලා අවුට්සෝස් කරලා අර ඒජන්ට් දාලා මේ ඒජන්ට් දාලා බලනකොට මා දැන මුත්තෙන් අර එළු වගේ ඔළුව බේර ගන්න කිය කතාව තමයි හිට දෙන්නේ. පිටියක් කඩනවා. එළු වගේ බෙල්ල කපනවා. මුට්ටියක් බිඳිනවා. මම දැන මුත්තා. අද මේ වගේ ඉන්න මුත්තලා ඉන්නවා පිල්ල ගහිලා ඕනෙම ප්‍රශ්නයකට එන්න අපි ළඟට අපි ඉන්න උත්තරේ මේ ඌ බලනකොට ඌ හිඟා කකා ජීවත් වෙයි. එකක් තුමත් නේ ඌට පුළුවන් මේ උගේ සාත්‍රයේ දින දිනක්. එහෙම එකක් නැහැ.
ඒක නිසා ඇඩ්වර්ටයිස්මන්ට් දිහා බලනකොට පේනවා අද මිනිස්සුෝ මේ කොච්චරක් මේ සෝබනේ කනවාද කියලා. ඒක මොකද හේතුව? ඒකෙන් හිතනවා මේ විමුක්තිය කියන එක බාහිරින් එන එකක් කියලා. විමුක්තිය කියන එක නැත්නම් අවිද්‍යාව කියන එක අවිද්‍යාව ඇතුළේ තියෙන්නේ කියලා. ඉතින් මං කියුවා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කියලා තියෙනවා මේ මග්දලාවේ මරියා කියලා මේරි මැග්ඩලි එයාගේ ගොස්පල් එක හොයාගත්ත මං හම්බුණා මට කියනකොට කියනවා විමුක්තිය තියෙන්නේ Taman ඇතුළේ කියලා. සම්පූර්ණ විප්ලවීයයි තරවලදර දෙයන්න තනේ විප්ලවී තියෙන මේ විමුක්තිය තියෙන විමුක්තිය තියෙන Taman ඇතුළේ කියලා. ඒක ඉතුල් කරලා නැහැ බයිබලයේ සාමාන්‍ය ලියමන් වලට. මේක ප්‍රබන්ධයක්ද කියන්නේ මන් දන්නේ නැහැ. කිසිම නමුත් කවුරු හරි කිව්වොත් උඹට කාටවත් උදව් කරන්න බෑ. විමුක්තිය තියෙන උඹ ළඟමයි. කරදර කියලා જાතියක් ලෝකේ නැව කරදරයට මුණ දීපාන් දෙනකොට විමුක්තිය ලැබෙනවා කියලා. ඒක පේන්නේ බංකොලොත් ඇච්චි ප්‍රමේයක් වගේ. බංකොලොත් ඇච්චි නියාමයක් වශයෙන්. ඒක ඔක්කොම කියනනේ ප්‍රශ්නට පරිබාහිර උත්තර දෙන්නේ. තියෙන බෑ. අවිද්‍යාව තුළමයි විද්‍යාව තියෙන්නේ. ඒ විද්‍යාව එනකොටම රිලීස් එකක් තියෙනවා. හරි. කාටක හිතා ගන්න බැරි කැලුම් මැදිනේ විමුක්තිය. එතකොට ධම්ම දිනාවකින් අහන විමුක්තියට ප්‍රතිපහර වෙන්නේ මොකක්ද කියලා ඔයතකොට කියන්නේ දා නිවන කියන්නේ. විමුක්තියට ප්‍රතිපහර නිබ්බාන. ඉතින් අර දැනගෙනද මන් දන්නේ නොදැනකද මන් දන්නේ නැහැ විසාකාවන් එතකොට නිවනට ප්‍රතිපහර වෙන්නේ කියලා. එතකොට විසාකාව කියන ධම්ම දිනාගෙන මල පැන්නා. අච්චාසි ආවසෝ අච්චේ තරං ඕ අහන ප්‍රශ්න සීමා පෙන්නයි කියන නිවන තමයි අවසානේ. අය මොන දේකට ප්‍රතිභාගෝයන්? ප්‍රශ්න අහන්න ගියාම සමහර ප්‍රශ්න අහගෙන යනවා ඌට දන්නේ නැහැ පටන් ගත්ත දැනික කකක් යනවා මී හරකෙක් වාගේ. මේ ප්‍රශ්නේ කොතනද යන්න ඕන කියලා දන්නේ නැහැ. බ්‍රේක් නැහැ ක්ලච් නැහැ. ඉතින් මේකෙත් යනවා අන්තිමට ගියාට පස්සේ කියනවා එවත් නෙයි ආවසෝ ප්‍රශ්න සීමා වික්මේ වෙවයි. මේ භක්මචරි අවසානයේ නිවන ඊකට ප්‍රතිභාග වෙන්න යන්න දෙපයි කිය. ඉතින් එතකොට පේනවා ධම්ම දිනාවකට කොච්චර මේක පිළිබඳව පිරිසිදු ගැටයක් තිබිලා තියෙනවා කියලා. එතකොට ඒදී ධම්ම දිනාවකින් ඔය ප්‍රශ්න ටික ඇහුවේ නැත්තම් විසාක උපාසකතුමා අපිට මේ වගේ සාකච්ඡාවකට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ඇතු වෙච්ච ප්‍රශ්න ටික මේ ටික දුන්නාට පස්සේ මේ විසාක උපාසකතුමා යනවා බුදුරජාණන් ත්‍රි හම්බෙන්න. ඊළ කියන සාංශ මෙන්න මේ ප්‍රශ්න මං ඇහුවා. එතකොට විසා ධම්ම දිනා දුන්න උත්තර මේ ටීචර් උපසන්ස් කියන ඔබ මගෙන් ඇහුවා නම් මාත් ඔය ටිකම තමයි දෙන්නේ. ධම්ම දිනා ඉතාමත්ම දක්ෂයි. ඉතාමත්ම ප්‍රඥාවන්තයි. ඒ නිසා ධම්ම දිනාගේ උත්තරේ මම දීපේක වගේ බාර ගන්නයි කියනවා. ඉතින් මේ වගේ වටිනා ආදේශනයක් පුත්‍රජානනාංශගේ අනුමතයේ දේශනයක් වැඩි වෙලාවත් ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි සංගායනාවට දැම්මේ නැත්තම් එන්න අපිට නෑ. ආර වචිනා සංසිද්ධලින් පස්සේ මේක ආනන්ද ස්වාමීන් වහන්සේට වැටහෙන්න ඕනේ. මේක බුද්ධ දේශනාවේ බුදුජාන් වහන්සේ දේශනා නොකරට සැප වේදනා දුක් වේදනා අතරමැද අදුක්කම සුඛ කියලා එකක් තියෙනවායි කියලා. ඒ ධම්ම දින්නාව මේක හෙලි නොකරනම් මේක අපිට තේරුම් ගන්න බැරි දෙයක් විදිහට යටපහුව වෙන්න ඉඩ තිබුණා. ඉතින් පළවෙනි ධර්ම සංගායනා දැම්මඩ පස්සේ දෙකට නගන්න බෑ. ඒකට ගත්ත පස්සේ තුනට නගන්න බෑ. දැන් සංගායනා හයක් කරලා දැන් මෙවස් ස්ථාපිත දැනුම බවට පත් වෙලා තියෙනවා. ඒ දැනුම බවට පත් වෙලා තිබුණත් අපි අවිද්‍යාවට ප්‍රතිභාග වශයෙන් විද්‍යාව තියෙනවා කියන එක පිළිගත්තොත් අපි දන්න බුද්ධ ආගමේ විශාල විප්‍රයක් සිදුවෙනවා. බුද්ධ ආගමේ බුද්ධ ධර්මයේ මත වෙලා එනවා. ඊට අමතරව කෙනෙකුට මේ ලෝකයා විසින් අපිට විකුණන්න හදන ධර්ම තියෙනනේ ගොඩක්. ඇඩ්වර්ටයිස් කරන දේවල්, මාකටිං මේගේ හැරෙනකොට කීයක මේ කේල් ගහ ගන්න දෙයියනේ ඉන්නේ ගොය පොල් ගහ ගන්න දෙන්නේ කියලා. දැන් මේ ඉන්න මිනිසුන්ට මොකක්වත් නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් වලට සල්ලි වීදම් කරා නම් මාකටිං වලට වීදම් කරා නම් ගෙඩිය පිටින් කන. කිසිම සෙන්සර් එකක් නැහැ. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මට ඥානෙ නැහැ බාහිර කෙනෙක්ගෙන් තමයි එන්න තියෙන්නේ කියලා. එහෙනම් නැත්තම් මේ සර්වබදාරි දෙයියන් ආසකින් එනවා. එහෙම නැත්තම් බ්‍රහ්ම පදාර්ථයෙන් එනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මට උදව්ව පිළිස බලාගෙන ඉන්නවට තියෙන්නේ යාව ෂේප් කරගන්න එක විතරයි කියලා මේ සෝප් ඔපර එක බලනවා වගේ බලන ඉන්න එක විතරයි මට තියෙන්නේ. ඔය සෝප් ඔපර බලන්න ගියාම ටීම් එකක් නැහැ. ඔය කඩන බලන්න හරි ගණන් ඒක. මේක ගණ්ඩ දෙයක් නැහැ මේ. ගණ්ඩ දෙයක් නැති එකේ අම්මෝ සෝප් ඔපර එකක් හදුවා ට්‍රැෆික් කියලා කිව්වොත් එහෙම කට්ටිය යනවා බලාගෙන ඉන්නවා බලා හියට වහන්න දෙයක් නැහැ. ඔක ටොප් නේ කිය. ඔව් ඔව් හරි ටොප්.
අඛණ්ඩව දෙයක්. මේ තමන් තුලයි නිවන තියෙන්නේ. මේ අවිද්‍යාව තුලයි විද්‍යාව තියෙන. දැන් අවිද්‍යාවට ප්‍රධාන වෙලා තියෙන කිව්වොත් මේ භාෂා ශාස්ත්‍ර සම්පූර්ණයෙන්ම ඒ ප්‍රතිභා කියන වචනේ අර්ථය පවා උඩු යටිකුර වෙනවා මචං. ප්‍රතිභා කියන්නේ විරුද්ධ පැත්ත වගේ පේනවා. සමාලාවට පේනවා සාපේක්ෂතාවයේ අනිත් පැළුව කියලා. ඉතින් මේ වචනේ පරිණාමයට පත් වෙන්නේ නැහැ. අපි කරකෝලතරිය වගේ මොකද්ද ප්‍රතිභා කියන්නේ? ඒකෙම ප්‍රතිබිම්බේද විරුද්ධ පක්ෂයේද අපි දන්න විදිහට නම් අවිද්‍යාවට විරුද්ධ පක්ෂයම විද්‍යාව කියන්නේ ওই දෙන්න එකට ඉන්නේ. ওই දෙන්න අතර කිසිම රණ්ඩුවක් නැහැ. අවිද්‍යාව සහ විද්‍යාව අතර කිසිම රණ්ඩුවක් නැහැ. ඒ ප්‍රසිද්ධ කතාවක් තමයි මේ ගයිගමේ ගම්පලයේ දෙන්න හැමදම රණ්ඩුලු. දක්ෂින කොට ගහ ගන්නවා. ළමයි දෙන්න ඒතුල රැට හොරගම් කරනවා. කොහොමදාකත් හිතන්නේ මුන් දෙන්න හොරගම් කරනවා. ඒක මොකද දවල් 30 දැක්කම මරා ගන්න නටනවා. දෙවැට දෙන්න හොරගම් කරනවා. ඒ වගේ තමයි විද්‍යාවයි අවිද්‍යාවයි දෙන්න සායිකමයි ගම්පලයයි. අපි හිතන්නේ මේ දෙන්න සම්පූර්ණ දෙන්නේ නැහැ. දෙන්න එක තුල තමයි හොරකම කරන්නේ. ඒ නිසා අවිද්‍යාව තියෙන හැම තැනකම විද්‍යාව පිළිබඳ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා මේ කරන්න ඕනේ අවිද්‍යාව මඟ අරින්න එපා. අදුක්කම සුඛ වේදනා මඟ අරින්න එපා. ඒකට මූණ දීලා ඉතියා යාට කියන්නේ ඔබ රංගනේ රඟපන්. මට ඉවසන්න පුළුවන් තව චිත්තක්ෂණයක්. ඕනේ රඟවල රඟවට හරිම පාළුව හරිම ගම්මැලි හරිම නීරසයි නැගිටරන් කියලා හිතනවා ඒ තව එක චිත්තක්ෂණයක් නැගිටිනවා වේදනාවක් ආවත් පොඩ්ඩ චිත්තක්ෂණයක් එන්න සංඥාවක් ඇවිල්ලා ගියොත් ඔයාවේ මාධීරිය මාසින ආවේ ඕඩ්ඩි මාසින ආවේ යක ආවේ රේති ආවේ කියලා ප්‍රශ්නේ නැහැ පොඩ්ඩක් ඉඳලා එන්න හැබැයි ඉඳලා බලන්න පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා මේ සංස්කරණය කරන්න ගියාම දුවපන් හරියට බලයන් මෙහෙට බලයන් කියලා දඟලනකොට හරිය චිත්තක්ෂණයක් හිටපන් ඒ නාලියන්නේ යෝජනාව ඇවිල්ලා තියෙන ඉස්තර කරන්නේ නැතුව අන්න ඕකට මනුස්සකම කියයි. මේ අපි හැම පැත්තෙම කුප්පන වෙලාවක අපි හැම පැත්තෙම අර කරුම මේ කරුම අරක දියව මේක දියව කියනකොට නෑ උනවයි. දෙක්කවන් මිදෙනුනවාගි බෝඩේක් වාගේ කොන්දපන්නති එකෙක් වාගේ මලවිනියක් වාගේ ඉන්න ගියාම අපි හිතන උඟ දෙනෙක් කියලා මේක අකිරිය වාදයක් බයපක්ෂකමක් කියලා නෑ. අපි දන්නවා සංස්කාර ඇවිල්ලා අපි නලවන හැටි. ඉතින් එතකොට සින්දුව කියාගෙන එනකොටම දන්නවා මේ ආයෙන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යමක් මට නොකර සිටීමේ හැකියාව බලන්න පුළුවන් නම් මම කියන්නේ ඕක මේ රූපේ බලන වෙලාවේදී කාමයේ තියෙන වෙලාවේදී කාම සංඥා තියෙන වෙලාවේදී මොනවත් නොකර ඉඳලා බෑ. කාමී කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළ කාම සංඥාව රූපෙන් ප්‍රතිස්ථාපනය කළ රූපේ රූප සංඥාවක් බඩපත් වෙච්ච වෙලාව. ඒ කියන්නේ අපි භාවනා කරන ඉන්න වෙලාවේදී අපි ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ හොඳටම දැක දැන දැන ගිවම් කරන යන පුළුවන් තැනකට ආවනම් දල වශයෙන් කිය හැකි දැන් රූපේ රූප සංඥාවක් වෙලා. අන්න එතෙන්ද ගියාට පස්සේ අවිද්‍යාවයි විද්‍යාවයි දෙකම එක වගේ. එහෙම නැත්නම් බාහිර ආරමුණයි තමන්ගේ මූල කර්මස්ථාන දෙකම එක වගේ. ඔක්කොම සමතින සැලකීමට අපිට සාමාන්‍ය ප්‍රධාන කූල උගන්වන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වීම කිය. ජය ලැබුණත් පරාජය ලැබුණත් උපේක්ෂාව. දුක් වේදනාක සැප වේදනාකත් උපේක්ෂාව. යසසක්කාවත් ආයසක්කාවත් උපේක්ෂාව කිව්වොත් අපේ දවස පුරා ජීවිතේ පුරා ලෝකෙ පුරා තියෙන මේ අසහනෙට කිසිම ඉඩක් නැහැ. ලැබුණත් පරිදුම ලැබුණත් උපේක්ෂාව කියලා. දැන් මේ දෙකට ජය පරාජය දෙකට පුරුදු කරන්න තමයි මේ ක්‍රීඩා තරඟ ඇති කෙරේ ලෝකේ. අද ක්‍රීඩා තරඟ මරම පෙරදුනත් අනිතුම් මරනවා. විදිචීල මරනවා, කැතිගාල මරනවා, ඔලිම්පික් වල ඔලිම්පික් වලගේ සාමයේ සඳහා ලෝකෙට ඇති කරගත්ත මේ චන්දර්ශනය. ඒකෙදිත් දිනන්නමයි ඕනේ. පරිදුින්න බෑ. පළවෙනි පත්‍රය දාලා තිබුණලු මේ පහුගිය දවස්වල තිබුණ ශිෂ්‍යත්ව විභාගයේ ඒ ළමෙක් මේ රේඩියෝ එකේ කතා කරනවා. අහලා කතා කරලා දිනා පුතා ඔයා ශිෂ්‍යත්ව විභාගයට ගියාද? එන ප්‍රශ්න අහනවා ඔව් කිව්වලු. මොකද උනේ කියලා මම පෙල් අම්මට හොඳ වැඩේ කිව්වලු. මම පෙල් අම්මට හොඳ වැඩේ. මොකද අම්මා මේ අහස්කූරක පසපැත්තට ගිනි තිබ්බ වගේ මේ ළමයා තල්ලු කරලා යමනකොට ඒක අම්මලාගේ විභාගය කියලා තමයි ටොපික් එකේ තිබුණේ. ළමයි භාග නෙමෙයි. ඉතින් පහේ පන්තියේදී මෙච්චර ඇවිසිල්ලා කැවිසුවට පස්සේ මේ ක්‍රීඩා කරන ළමයාට ශ්‍රී ලංකාවේ ළමයාට මේ කොහේ යන්නේ? ගිහිල්ලා මොකද්ද මානව ගතියක් ඉතුරුයි. ශ්‍රී ලංකාවයි ඉතින් ඒක පුළුවන් තරම් පල්ලියට ගෙනියන්න මිනිස්සු අලුගෝසෝ වෙනවා.
හිටියේ ළමයි කිව්වොත් මම ඉස්කෝලේ ගිහලා එනකොට හැමදාම වෙල කොපච්ච බලා ඉන්නවා මේ පොඩි පුතා කොහොමද කියලා පාස් කියන කිව්ව මම යන්තම් පාස් කියන ගේ ඇතුළට යනවා මීට මොනවාද අතද කීවෙනියද මම 34 වෙනියා 33 වෙනියා මොකක් හරි ඉතින් තැහෙන ගානක් මට හම්බෙලා ඒකවල ඉතින් අනෝ 33 දෙනාවද පන්ති හිටිය කියලා අන්තිමයි කියන්නේ නැහැ මම කිසි දෙයක්ම කවදාකවත් එහෙම තද කිරීමක් නැහැ දන්නව හොඳටම මේ නටන්න නැති හැටි ඉස්කෝලේ යන එකත් ලොකු දෙයක්. මම ඇඩ්වාන්ස් ලෙවල් කරලා පේ. ශ්‍රී ලංකාවේ ඉන්නකොට ඉංග්‍රීසි ටීචා. හැවිල්ලා මයින් ඇව්වා මේ ඕගොල්ලෝ පිටින් දෙනකොට මේ පාඩම් කරනකොටම දවසකට සෑහෙන අවුරුද්දට සෑහෙන ගාණක් වේදම් කරනවා කියන දේ පොත්පත් වලට ගියා. ඇඩ්වාන්ස් ලෙවල් ගාන සෑහෙන පොත් වල මොකද එහෙම එකක් අපි ළඟ නැහැ. පොස්තරාලේ දින පොත කියවනවා නැත්නම් හොඳට ඉගෙන ගන්න කියලා නේ කියලා පොඩක් කුප්පි අල්ලගෙන ඉන්න ඔහු දන්න දේ අල්ල ගන්නවා යනවා මිසක්කා කවදාකවත් එහෙම ගන්න. ඒකෝට ඒ ටීචර් නගන් කියන ඕගේ කට්ටිය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එකත් අසාධාරණයි. කෙන පොත්වලට වැයෙන ගණක් වේදම් කරන්න ඕනේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන. ඉතින් මේ ටීචර්ස්ලාගේ ඉගෙන ගත්තට පස්සේ මොකද වෙන්නේ ළමයින්ට? අද මේ අධ්‍යාපනයෙන් කවුද හම්බ කරන්නේ? අපි නැති වාසලට ගිහිල්ලා මේ ටීචර්ස්ලා තමයි ඇත්තටම අපි එම් කෙරුවේ ටීචර්ස්ලා සමහින්ට සති පාසලේ පාඩම ගෙනත් දෙයි කියලා. ඉතින් එතකොට මට අර ඔස්ට්‍රේලියාවින් එකනේ දුන්නා මෙන්න ස්වාමීන් වහන්සේ මේ ටීචර්ස් ට්‍රේන් කරනකොට මේක දැනගන්න ඕනේ කියනකොට ඒකේ ලියලා තිනවා ජෙනින්ග්ස් මේ පැට්‍රිෂියා ජෙනින්ග්ස් අනත් කාලයක් උගන්ලා තිනවා දැන් මම රිසර්ච් කරනවා අපේ ඇමරිකාවේ ඉන්න ටීචර්ස්ලාගෙන් 73% ටෙන්ෂන් එකේ ඉන්නේ. බර්න්ට් අවුට්. ඉතින් කවදාකවත් එහෙම කෙනෙක්ගෙන් පන්තියට ගිහලා පාඩම් ළමයකට හම්බ වෙන්නේ නැහැ. මොකද යන්නේ පන්තියට එලිමාන් සිර කඳුරුවට යන්නවා වගේ. ළමයාත් පන්තියට යන්නේ විනාඩි 35ක් හිර ගෙදර දැම්මා වගේ. මොකද 35කට එකම පාඩම අල්ලන්නේ මොන ලෝකෙද? වෙන්න පුළුවන්ද මේක? බොඩු බ්ලෆ් වෙන පොතක් කියලා දුනා. ඊට පස්සේ අපිටත් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක් ආවා. අපි ගෙන සරකා බලන්න කියලා අපි පොඩි මොඩල් එකක් කරගත්තා. අරන් කියන ප්‍රතිගුණ කියනවා ලංකාවේ ඉන්න ටීචර්ස් අගෙන් 85කට ටෙන්ෂන් 85ක් බර්න්ට් අවුට්. ඒ නිසා ඉස්සෙල්ලා ටීචර්ස්ට සයිකියාට්‍රික් තෙරපි එකක් දීලා සතිපාසල කරමු කියලා. ඊට අපි ඊට පස්සේ ඒක ඉස්සෙල්ලා මට තේරලා තුණා මේ ටීචර්ස් ලාගේ මෙතන ඇති ටීචර්ස් ලා ඒගොල්ලෝ දන්නේ ඇති මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ මම බැලුවා මේ පන්ති කාමරයක උගන්නන ඒ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ටීචර්ස් ලා කියමුකෝ. ඊට සාපේක්ෂව අපි දහම් පාසල් වලට ගිහලා දහම් පාසල් ටීචර්ස් ලා දැම්ම ඒගොල්ලෝගේ මේ මයින්ඩ් එක හරි අරිට වැඩි හරි පිරිසිදුයි. ඔක්කොම නෙවෙයි කවුරු හරි බාර ගත්තා නම් මේ සති පාසල් අපි කරමු කියලා එයාට පැහැදිලිව තියෙනවා සල්ලි වලට මේ උගන්වන්නේ පැහැදිලිව ගින්න අර පැරණි ගුරු වෘත්ති කරන්න. ඒක කරන යනකොට ඒකට එන ගාන අඩුයි. ඒ කියන්නේ සති පාසල් වගේ එකක් අරගෙන දැන් ඒක වගකීමක කරන්න බෑ. ඊට සාපේක්ෂව බැරි වෙලා හරි ටියුෂන් මාස්ටර් කෙනෙක් ගත්තොත් 100%ක් සාර්ථකයි. ඌ දන්නවා පොඩි කාට උගන්වනකොට කවදාවත් ටෙන්ෂන් නැහැ. කවදාකවත් අහලා තියෙනවා මේ ටියුෂන් මාස්ටර් කෙනෙකුට බර්න්ට් අවුට් කියලා නෑ. සල්ලි හම්බෙන්න ඇදලා යනවා. ලංකාවේ පන්ති එක ජාතික මට්ටම අයිලන්ඩ් වයිඩ් මොකක් හරි එකක් දිනුවොත් එහෙම ටීචර් දෙනවලු කාර් එකක් තෑගි ළමයාට. ඒකත් ටීචර්ට ලොකු නමක්. ඒකට ගිවන්ට අවුට් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ දාන කෙනා මේකට දාන කෙනා බැලුවොත් එහෙම අධ්‍යාපනයේ වෙලා තියෙන්නේ ඉගෙන ගන්න කෙනා රස්සාව කරන්නේ කුලියට ඒ කරන කෙනා පුදුමාකාර බන්ට. ඉතින් එහෙම ගත්තම අද භාවනා කරන අය කරලා තියෙන්නේ මේ දැන් මේක කරන්න අමාරුයි මෛත්‍රී බුදුහාමරෝ ආවොත් නිකන් බෝනස් එකට වගේ හම්බ වෙයි සමාහට බාර යනකොට බිම ඇදලා තියලා පය ඇපිලා වගේ නිවනක් වදින්න ඉඩ තියෙනවා දැන් නම් අමාරුයි කිව්වා මොකද අමාරුයි මේ අවිද්‍යාව ඇතුළේ විද්‍යාව තියෙනවා කියලා හිතන්නේ ඉතින් ඒතිෙද්දි ඒ බර්න්ට් අවුට් වෙච්ච ටීචර් කෙනෙකුට උගන්ලා ගත්තොත් එන්නත් tangේ දහම්පාසල් ටීචින්ගට උගන්ලා ගත්තොත් ඒගොල්ලෝ හරහා වුණත් මේ පණිවිඩ ගෙනියන්න ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක මන්දෝත්සාහ වෙන්න ගන්නවන්නේ නෙමෙයි. අපිට තියෙන්නේ මේ ඉන්න ටිකත් එක්ක මේ කරගෙන යන එකයි. නැත්නම් ඉතින් අනික් විශයක් වගේ මේ සත්‍යයක් කම්පිටිෂන් එකට වැඩනවනේ.
නැත්නම් භාවනා කරන එක නම් බලන්න ඕනේ. මම මේ භාවනා කරන්නේ අනිකුත් බිස්නස් කාර්ය වගේ ප්‍රතිඵල අපේක්ෂාවෙන්ද? සප්ලයි ඇන් ඩිමාන්ඩ් තියෙක දෙතියනේ නම් පටන් ගන්නකොටම පරාදයි. භාවනා කරනවා භාවනා කිරීම සඳහා. අරක ලැබෙයි මේක ලැබෙයි කියලා දාගෙන භාවනා කරනවා නම් ඒක නිකන් සප්ලයි ඩිමාන්ඩ් තියෙකක් කියලා කියනවා. ඉතින් එතෙන්ට එනකන් දානදී යෝග තියෙනවා, සීලදී තියෙනවා, සමතිදී තියෙනවා, විපස්සනාදී විතරයි පුළුවන් තරම් කියන්නේ කෙරුවත් ඇති. ඒකට ආයේ වෙන ප්‍රතිඵලාවක් අපේක්ෂාවක් ඕනේ. දිගින් දිගට කරනවායි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ මනුස්සයාට මේකේ අර විද්‍යාව නිසා විමුක්තිය තේරිලා. මෙතන ගැලවුම් මාර්ගයක් තියෙන කියලා උට තේරිලා තියෙනවා. කවුරුත් ඇවිල්ලා ඊට පස්සේ යාට මේ කන්වින්ස් කරන්න ඕනකමක් නැත්තේ නෑ. එයා දන්නවා මේක දියුණු එක නෙවෙයි. මේ තමයි නිවන කියන්නේ. අනික් කටි ජනනේ නිවන ලැබුවට පස්සේ 18 රියන් වෙයි, රැස්සී දෙයි, කහා පාට පස්සේ කොළ පාට තියෙයි, කොළ පාට පස්සේ නිල් පාට තියෙයි, ෂඩ්වර්ණ රස්නි විහිදෙයි, යනකොට කටින් මානෙල් මල් සුවඳ පිහිදෙයි, ඇවිදින ඇවිදින යන පෙළුම් නිලුම් පිපෙයි, ඕවදම බලන්නේ. ඉතින් ගහතර කිව්වොත් නෑ අපිට මේ කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්, කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්, රූපයත් මේ විදිහට ගිවන් කරන්න කියලා එව්වනම් වෙලා තියෙනවා. ඒ වුණාට තාම රැස්සී දෙනිකාවේ නෑ. තාම මේ කහා පාට නිල් පාට ආවෙ නෑ, මට දිබ්බ චක්කු ආවෙ නෑ, දිබ්බ සෝත ආවෙ නෑ නේ කියලා ඒ කමඨා ශුද්ධ කරනකොට වැරදිලා වගේ ඔක ලිය වෙනවා. මේක නම් හරි ඇත්ත තමයි. ඒ වුණාට අර අල්ලපු විදිහට එක්ක නෑ, ඒක නෑ. අහවලාට වෙච්ච එක නෑ. ඉතින් නිව්සීලන්ත මම නැති වෙලා ගමඩාන් සුද්ධ කරනකොට ඒගොල්ලෝ එකතු වෙනවා. ඒ නෝනා කෙනෙක්වලු මේ මට පුදුම ආලෝකයක් පෙනිපෙනී හිටියා. මම මේ ආවේ මේ ධම්මජීවහමරෝ නෑ, ඕගොල්ලෝ විතරයි ඉන්නේ, දැන් ආලෝකේ ඉන්නේ නෑ කියලා. ඉතින් එතන කෙනෙක්වලු ලයිට් බිල ගෙවල නැති ඇති කියලා. අහර කිනාට කියන්ති කියලා. මට ඒකම ලියලෙව්වා. එකනකොට මේ ආලෝකේ නැතිලා. මේ කියපු මනුස්සයා මං ගෙදර දෙට ගියාට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම ජෝක් එකක් නෙවෙයි මම මේ කිව්වේ මේ ඔක්කොමල භාවනා කරන මේ ආලෝකයක් බලාගෙන. ඉතින් ලයික් ගිවෙ නැත්තම් බිල ගිවෙ නැත්තම් කොහොමද ලයික් කරනවා? ඒක මොන ආලෝකයක්ද තියෙන්නේ? ඉතින් මේ දුකක් ගෙවන් කිරීමක් නෙවෙයි අද නිවන කියලා විකුණන්නේ. මොකද්ද ලැබීමක්? ඉතින් විනෝඩ මේ ලැබෙන දුකේ ලැබෙන අවිද්‍යාව තුළ විද්‍යාව තියෙනවා. ඒක බලනාසුළු සියලුම අඳුරු වලාවක අඳ රිදි රේඛාවක්. ඒ නිසා අඳුරු වලාව බලන්න එපා, රිදි රේඛා බලපන්. ඒක විතර කරන්න ඒ ඔපොලියන පොතේ ලියලා තියෙනවා glad game එකේ you must try to find a reason to be glad under any circumstances. ඕනම වෙලාවකට ඕන සතුටු වෙන කාරණාවක් තියෙනවා, හැම කක්කායෙම තියෙනවා. ඒක දන්නවනම් ඉතින් ලොකුම මෛත්‍රිය. අපි සියල්ලම හරියනකම් බලා හිටියොත් ඒ කවදාකවත් මේ ලෝකේ ඉන්නේ නැහැ. ඕනෙම කක්කාවක තියෙන ඒක තියෙන අඳුරු වලාවේ තියෙන රිදි රේඛාව දකින්න හදනවා මේ මිනිස්යාගේ මේ මානසිකත්වයේ මායයටත් විමලන්න බෑ. අපිට බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා. මනුෂ්‍යත්ව ප්‍රතිලාභ ලැබිලා තියෙනවා, ක්ෂණ සම්පත්‍ය ලැබිලා තියෙනවා, සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා, සද්ධර්ම ශ්‍රවණි ලැබිලා තියෙනවා, අවශ්‍යම පැවිදි ඉන්නත් පුළුවන්. අපි මොනවටද ටෙන්ෂන් එක ගන්න කියලා බලන්න. මේ බුදු කෙනෙක් කියන දුර්ලභ වස්තු 6ම ලැබිලා තියෙද්දි අපි තාම කුඩු මිනිස් කාපු රිලව් වගේ එක එකට නියව ගන්නවනේ. හරියට දෙටි ඊශා කරන, මෙයාගේ ඊශා කරන මේ ලැබිච්ච දේ තුල හොයන්න බැරි නම් අපිට මේ මයිටි බුදුහාමුදුරුවෝ ආවම ස්කෝලර්ෂිප් එකක් හම්බේ, ඩබල් ප්‍රොමෝෂන් එකක් හම්බේ කියලා හිතානේ ඉන්නවනම් ඉතින් නිකන් අපරාධි පත දෙමීමක් තියෙන්නේ. ඒ කියයි ඉන්නේ හැම දුකකටම පැමි දුක් පැමි ජයි කියන කතාවෙන් තව එක චිත්තක්ෂණයක් ඉඳලා බලන්න දිගට යන්න යන්න එපා. ඉන්නකොට පොඩ්ඩක් ඉඳලා බැලුවොත් ඒ දවසින් දවස අපේ ඒ දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙනවා. මේ කාටක තොරගම් කරන්නත් බෑ, කාගවත් දැක් ගන්නත් බෑ. ඒක වැඩෙනවා නම් ඒ දෙකම දැන විමුක්තිය. කිසිම දෙවෙනි ඒජන්ට් කෙනෙක් නැහැ, සමීකරණයක් නැහැ, බෙහෙතක් නැහැ, කවුරුත් නැහැ. මාතුලින්ම මේ දැරීමේ ශක්තිය වැඩනකොට අර තීරණ පණ ගන්න දැන් තමයි මොලේ වැඩ කරන්න ගන්න. අපි මෙතෙක් කල අනුන්ගේ මොලේ කුලියට ගන්න ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් විපස්සනා කරන්න කෙනාට සතුටු වෙන්න පුළුවන්. භාවනා කරලා නිවන් දැකපු නිසා නෙවෙයි, භාවනා කරනවා කියන්නේ. දිගටම කරන්න ඕනේ
ඔය කියන පොසිටිව් තින්කින් එක එහෙම නැත්නම් ඒ පෙර බලන ගතිය අවශ්‍යයි. ඒ නිසා සීළු දිනාටම අද දවසේ ධර්ම දේශනාවත් ඒ වාගේ තමයි මේ දිනු කරන කියන කාරණා අනුව කිසිම දෙයකට විරුද්ධ නොවි කිසිම ඉල්ලීමක් இல்லන්නේ නැතුව ලැබිච්ච කිසිම දෙයක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේක වෙලා තියෙන මේ මගේ ලබාවුකන් හැදියේද කියලා ආන්නයකට හැඩ ගැහිමේ ශක්තිය එනවනම් අපිට අපේ රට අපිට ලැබිච්ච වේලාව මම දැන් මෙතන උපරිම සතුට ලැබෙනවා. ඒකට කියන්නේ මේ මම දැන් මෙතන කියන එකට කියන්නේ පිරිච්ච ගතිය කියලා. අන්නේ පිරිච්ච ගතිය අවබෝධ කරන්නේ ආර්යනාංශ විතරයි. අනිත් එක නෑ ඒක පිළිලා නෑ අරක නෑ මේක නෑ කියලා කියනවා. ඒකට සම්පත්‍ති කරගතිය කියලා කියන්නේ ඒකට කියන්නේ හුදකලාව කියලා. ඒ නිසා මේ ධර්ම දේශනා මේ භාවනා මේ හුදකලාවේ මේ පිරිච්ච ගතිය වැඩි වීම සඳහා ඒ කාන්ති හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දේශනා නතර කරනවා. සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.